පුුතේ අධාපි සම්බන්ධ වෙලා ඉන්නේ සබරගුම්පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විද්‍යාගානිත සීක පුනරීක්‍ෂණ පාටමාලාවත්ත එක්ක එතකොට අද අපි සාගච්ඡා කරනවා රසායන විද්‍යා විෂය තුළ ඩීගොනුව කියන එකගේ සම්බන්ධ හැදැරීමක් අදපි කරනවා. එතට ඩීගොුණු ගැන තමාම එතනගේ හටපි කතා කරන්නේ දීගොනු ගැන කතාගරද්දිි මුලින්ම ආවර්ථතාවක් වයේ අපි දන්නවා ඩී ගොනුවට අමතරව SSP සහ F කියලත් ගොන තුනත්තියනවා තො ොක්කම ගුණු හතරත් තිය අවර්ථ්‍යතාව ගෝ තුළ එකෙන් මෙද මේ ඩී ගොනුව සම්බන්ධ වතමාපි අධ්‍යනය කරන්න. ඔලට පේන අවර්තාාවගෝ බැලුවහම මෙ ඩී ගොනුව පහිටල තියෙන්නේ Sස් ගොුණුව සහ පීගුණු අතර ප්‍රදේශයේ. එතකොට හතරයනේ ආවර්ථය සිට හත්තෙන ආවර්ථය දක්වා ආවර්ථ, ඩීගොනුව පැතිල්ලා තියනවා එතොරපුතේ උසස් පෙල විශය නිර්දේශය තුළ අපි කතා කරන්නේ සියලම ඩීගුණනුවේ මුලද්‍රවය පිළිබඳ කතා කරන්නේ නෑ අපි කතා කරන්නේ හතරවිනි ආවර්තයේ තියන ඩ මුූල ්‍රව්්‍යය පිළිබඳ විතරයි එතොට මේ හතරනි ආවර්තයේ තියන ඩ මුල ්‍රවය අපි හඳුන්න්නවා 3ීD මුූල ද්‍රවවය කියලා 3 මුදරවේ කියලා හොඳයි. එතකොට අදාබන් මේේ ඩීගුණනව යටතේ කතා කරන්න බලාපරොත්වන මාතෘකා කහිපයක් මම පෙළගස්සල තියෙනවා තර මුලින්මාපේ ඩීගුණුව සම්බන්ධ මූලික කරුණු හැදිින්නීම යටතේ කතා කරනවා. එටබස්සේ ඩීගනුවේ මුල්‍රවෝල ගුණ සහ ඒවා ඒවා අවර්ථ්‍යයක් කොස්සේ විචලනේ වන ආකාරය පිළිමද කතා කරනවා. දීගොනේ මුද්‍රවල ඉලෙක්ට්‍රෝන වි්්‍යාස ගොඩ්නගන්න කොමද සහල් ඒවා සම්බන්ධවසා ගච්ඡා කරනවා. ඩිගොනේ මුලද්‍රවේ සාදන කටානවල එෙක්ට්‍රොන ඉන්හස ගැපිතාා කරනවා. එට පස්සේ ඩීගොනුවේ ආන්තරික ලෝහ කියන කොට්ටාශයක් තියෙනවා ඒ සම්බන්ධ අපි කතා කරනවා. ඩීගොනුවේ මුල්ද්‍රෝවව වල විචල්ලෙ ඔක්සිකරන අවස්ථා කියනක් ගැන කතා කරනවා. එට දගුණනේ මුද්‍රෝව්‍යවල කැටායන සාධන වර්නවා සංයෝග පිළිබඳ කතා කරනවා. ඩිගොනේ තොරගත් මුද්‍රව කහිපේ ක්සයිඩවල සභාවය ගැනගතා කරනවා ගනුවේ කැටායන සාතන සංගත සංකීර්ණ ගැන කතා කරනවා. එවගේ අවසානයට මේ ඩීගනුවේ තියන කැටායන සහ තවත් දිීගුණුවින් පිට තියන කැටයින දෙක තුනක්ගැන් හඳුනාගන්නේ කොහොමති කෙනක් ගැන කතා කරනවා. අි මුලින්ම හැඳින්න්නේීම ඇයටතේ බලමු බ ඩීගොනුව කියන එක කොහමත අර්ථදැක් වෙන්න කියලා. ඩීගොනෝගන් මේ පරමානුවක අවසානයට පිරන ඉලෙක්ට්‍රෝනය දී උපශක්තිමට්ටමකට පිරිලා හැදිල තියෙන මුල් රව්්‍ය සමූභය තමයි ඩීගොනුව කියලා කිය එකැ අප ඉල්ලෙක්ට්‍රෝන වි්්‍යාසයක් බැලූ පරමාණුවක එ පරමාණුව ඉලෙක්ට්‍රොණ විඥාසේ අවසානයට තියෙන්නේ ඩී උපශක්තිමට්ටමක් නම් ඒ මුල රව්වය ඩීගොනුවට අයිති වෙන එතන මේ ඩීගොනුව ගැන කියන තවත් කරුණක් නම් ඩීගනුව යන ඔක්කොම මුූලද්‍රව්්‍ය ලෝහ විතරයි ඩීගනුවේ තියන්නේ දස මේ ඩිගොුුව මුල් රවලට තියන විශේෂ හැකියාවත් තියෙනවා මේට පුළුවන් වර්ණවත් සංයෝග හදන්. ඒවගේ මේවා මේ ඩිගොනි මුළරව්‍යවල තිෙනවා යම්කිසි මුල්රව කොට්ටාශය අපි හඳුන්නවවා ආන්තරික ලෝහ කියලා. ඉගාබ හැඳින්න්නේ මේ කරුණු දියට තියෙනවා ඩීගොනුවේ මුල්රවවල්ට පුළුවන් සංගත සංකී ඉරණ හදන්. සංඟත් සංකීන් හදන්න පුළුවන් ඒවගේම බොහෝමයක් මේ සංගත සංකීර්ණ වර්ණවත්ව වෙනවා. ඒවගේම ඉතා විශේෂ කර්මාන්තමය වශය අති විශේෂවන කරුණත් තමයි මැවසානයට තියෙන්න්නේ. දීගුණුවේ මුල දව්්‍යවලට උත්ප්‍රේරක ගුණ තියනවා. එගැන් දුපුතේ බොහෝමයක් කර්මාන්තවලදි සහ යම්යම් ප්‍රතික්‍රියාවලද ප්‍රතික්‍රියාව සීක්‍රතාව වැඩිකරගන්න අපි උත්ප්‍රේයටක භාවිත කරනවා. ඒ උප්‍රේරක විදිහට ඩීගොනුවේ මුල්්‍රෝවය බොහෝ වෙලාවට භාවිතාවේ නම් ඔයගේ හැදිින්න්නේීමේ කරුණන්ටිකත්තමයි මමුලින්ම කතා කරේ එට පස්සේ හැඳින්නීමට පස්සේ අපේ ඊගාව සාකච්ඡා කරන මාතෘකාවවෙන්නේ ඩීගොනුවේ මුූලද්‍රෝව්‍යවල ගුණ සහ ආවර්තයක් කොස්සේ එම ගුණවල විචලනය ගැන එතොට මේ අට තෙද අපි පරමානුකාරය විදු රිිනතාවය පළමයිනී කරන ශක්තිය ගැන එවගේ ද්‍රවාංක තාපාංක ගැන පොඩි සාගච්චාවක් කරමවා. හරි එදරුදේ මුලින්ම බැලුවොත්තාව තියෙනවා මේ වගුවේ වලට පේනවා. ස්කන්ඩියම් සිට සිංහ දක්වා මූල ද්‍රෝව්‍යවල ලෝහකාරය විදු රනතාවය සහහිනී කරන ශක්තියල විචලනය කොහොමද කියලා. ස්කඩියම් ට සිංහ දක්වා කියන්නේ 3D මුල් ්‍රෝවියටික හරි. එතොට ඒගේ පරමාණුකාරය ැලූ ොත් ස්කැන්ඩියම් සිට සිංක් දක්වා අඩ පේනවා. පොදුවේ ගත්තා හම අම්කිසි අඩුවීමක් වෙලා තියනවා. හැබැපුතේ විශාල් අඩුවීමක් නෙමයි. බලන්නොක ඉස්කන්ඩියම් සිට වැනේඩියම් දක්වා ඉතා කුඩා ප්‍රමාණයකින් අඩුවෙ ඉට කඩම්ට කරෝමියම් දක් ඉතා කුඩා ප්‍රමාණකින් අඩුවේගෙනැ හිල්ල මැංගනස්වේදදිින් නැවත චට්ක් වැඩ වෙලා එතනින් පස්සේ. නවත අඩු වෙලා හැබැයි යකට නැත්ත අයන් වලයි නං සිංක් දක්වා සමාන පරමාණුකාරයක්ත් තමා තියන එතකොට මේකේ යම්කිසි රටාාවකට විචලනයයක් නැපුතේ ස්කැන්ඩියම් සිට සිංක්දක්වා පරමාණුකාරය සාමාන්‍යයෙන් අඩු අගයක්ත් තියෙනවාගේන එක මතක තියාගන්.ට විදුරේනතාවේ ගත්තත් එහෙමයි ක්‍රමෝත් විචලනයන් නෑ යම් අ වැඩිවීමක් වෙලා නැවත අඩුවීමක් වෙලා තියෙනවා ඔක තම ඔයා දෙනය කරන්න ඕනි පලම්වයිනී කරන ශක්තිය ගත්තොත් ඒකත් යම් නිශ්චිත විචලනයක් නෑ වැඩිවෙලා අඩු වෙලා ඒ අතර ලොකු වෙනසක් නැතුව පෙන්නුම් කරලා තියනවා එඩ පස්සේ මේ වගුවත් ඉතා වැදගත් මේකත් මේ ගුණ සම්බන්ධ විචලනයක් අපි කලින් වගුවේ ක අතාගරය පුතේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වාය කියන්නේ ඩී ගොනෝ ගැන විතරයි අපි මේ මුළු හතරවැනි ආවර්ථයම මෙතැන්දි සාගච්චාවට ගන්නවා මේ වගුව තුළ අතරනි ආවර්ථයක ව හම පොටෑසියම්මිදා සිංක් දක්වා අතමාභි කතා කරන්න. බලන්න පොටසියම්දා සිංක් දක්වා පරමාණුකාරය ගැන කතා කරලා තියෙන විදිහ පොටෑසියම්මල පරමානුකාරය බින්දශ ද තරයි නමට වලින් මෙේදීල තියන්නේ කෑසියම්මල බින්දවශම් එකයි බඳද ස්කන්ඩියම්ල බදවශ එකයි හැයි ඉස්කන්ඩියම් සිර සිංක් දක්වා යම්සි පොදුවේ අඩුවීමක් කවෙලා තියෙනවා ක්‍රමත්ති චල නයෑ නැතිබවයාදාදන්නවා මෙන්න මේ කරුණවා හොදර මතව යන්න මෙතෙන්දී එMC කියවලත් මේ එනවා නිතතින් ප්‍රශ්නයක් නිතතින්ම වාලගින් මේ සම්බන්ධව කරුණුව විමසනවා මොකක්ද එස්ගොනුවේ මූල ද්‍රෝල්ට වඩා ඩීගොනුවේ මූල ද්‍රෝබ්‍යවල පරමානුකාරය අඩුයි කියන කතාව ප්‍රකාශයක් විදිර දුන්නොත් එක නිවැරදිී කියන එක සටහන් කරන්න ලන්න ඒ වාට මෙදන ේන පො ම් ක ල්සි ම් ින්දවශ හතරයි දවශ දකයි බින්දුවයි ස්ක ට ියම් ේ සිංදක්වා කිසිම ලාවක කාගවත් පරමාණුකාරයි ට වඩ වැඩ කියලා නෑ එක බෝධ කරගන්න තොට පොදුවේ ස්කුණුවට වඩ ඩී ගොනුවේ මුදරවවෙල පරමාණුකාරය අඩුව කියෙන පිටි කියන්න පුළුව.ට ප දෙවිනිට ද්‍රවාාංක කියන ගුණය සලගනවාපි ද්‍රවාංකය කියන එක බැලුවොත් පොදුවේ ගත්තවපුතේ වැඩිවේග ගිල්ලද නබලන්ට පො සියම් හට හතරයි. සේසි හැට හතරයි කැල්සියම්මලටසිය පහසේසියස් ස් කකැඩියම්මල එදස් පන්සි හතලියයිටයිටයිනයම එද සසියසුයි යිට පොඩි වැඩවීමක් වෙලා නැවත මැංගන ොල ද දෙසි හතලිය වෙලා ොම වෙ ගිහිල්ලා තියනවා. පොදේ ගත්තහම පොටැසියම් කල්සිියම්මලට වඩා වැඩිපුර අගයන් තමා තියෙන හැබැයි සිංකොලාගේ බැලුවොත්තු අට පේනවා සිංක්වලාගේ හාසිය විස්සයි. එතට සිං ගත්තහම සි ල්ට සිංකල් ්‍රවාන් වැඩ හැබැ කැල්සිම් ල්ටඩ සිංකල් ංක අඩුව ට අපි කියන්න බෑ මෙන්න මේ කරුනමොකක්දස් ගොනුවේ මූල ්‍රෝබ්‍ය වලට වඩා ඩී ගොනුවේ මූල් ්‍රෝබ්‍ය වල ද්‍රවාංක වැඩී කියන කතාව කියන්න බෑ මොකද ඒ වැඩේ කனை කෙනෙක්කින්න අපි වචනයකුවොත් කවුදේ සිංක් තමාතිදි අස්වාභාවික ලෙස හාරසිය විශස කියා ගේ ැබල්ලා අර පොටැසිම් කැසියම් දෙන්න අතරේ පිහිටන්නේ හරි ඒකත් නිතර එMCකිවල අහන ප්‍රශ්නයක් එතවට තාපාංකයක් ඒවාගේම තමා ද්‍රවාංකය වගේම තමා සිංකවල අසාමාන්‍ය ලෙස අඩුවෙලා තියෙනවා ඒවලට වගෝ බැලුවහම් පේනවා. එඉටගේ ගනත්ව බැලුවත්පුතේ ගණත්ව ගැන කතා කරන්න ලොකු දෙයක් නෑ බැලූහම් පේනවා අගැන්ටික අගැන්ටික බැලුහමාට පේනවා එස් ගොුණුවට වඩා ඩීගනුවේ මුල ්‍රියල ගණත්ය එ වැඩි කියලා. එතෝට විශේෂෙන් මෙතැන්දදි මතක තියාගන්න මේ පරමාණුකාරය ද්‍රවාංගේ තාපාන්ගෙ සහ ගණත්වේ කියන ඒවා එස්ගුණනුවත් එක්ක ඩීගනුවේ සැසඳීන් කියන ටික. එක විශේෂිතව මතකතියාගන්නට ද්‍රවාංගතා සාමාන්‍ය පරමාණුකාරය ගණත්වය වගේ දේවල් ක්‍රමෝත් ඉස්ගුණුවත් එක විචලනය වඋනාට ද්‍රවංග තාපාන්ක එ වෙන්න සිංක කියන තැනදි පොඩි ගැටලුවක් ඇති වෙන. හො ඉට පස්සේ ඒගාව மாෘකාාව ඩීගොුවේ පවල ලෙட்ரோන ්්‍යාස ලිවීමඇත්තං ගොඩනැ . මේ ඉතා වැදගත් ෙට්‍රரோන වි්්‍යාස ියනැට අඇතරමමාලත්ක් ලට කියන්න දෙයක් නැතිවෙ ුවන්කද පවෙනි කගේ රසයිනිද්‍ය පලනි එකගේ මේ වගනපි අධ්‍යනය කරනවා හොඳ නමුත් මෙතදදි නැවතම පොඩිමතක් කිරීමක් කරන්න වැදගත්වෙනහි අපි එෙක්්‍රෝණ විනි්‍යාස ිය අද්‍යපතේ මුලින් කරන්ඩෝනි දේ තමයි පරමානුවකට ඉලෙක්ට්‍රෝන පිරෙන අනුපිළියල හගන්න ඕන. පරමමාණක ඉල්ලෙක්ට්‍රෝණ පරෙන අනුපළියල හගන්න ඕනි. මේ පරමානකට ඉලෙක්ට්‍රෝනණ පිරෙන අනුපිියලොහවාගන්න මූලධර්මයක් තියෙන භාවිතා කරන්න ඒතමා අව් බව් මොලධර්මය. වාට පේන මෙතන අව් බව් මෝලධර්මය ඒ අවබාව මොලධර්මය තුළ තියෙන්නේ උපශක්තිමටන් අනුපිළිවෙල. ෙක්ட்ரோන කොහොමද පරිරන්න කියන එක. මෙකතියා බැලෝපෙන මුලින්ම 1ස් වලට පරිරලා ටවස 2Sල්ට පිරෙනවා. ටස 2p වලට පරෙනවා 3sට පිරෙනවා 3P වට පිරෙනවා 3P වලට පස්සෙපුතේ 3D පිරෙන්න්න 4ෝස් පරිරන්නේ පවිදන්නවා ඇදායින්න. හරි හොඳැ දැන් ඒ අනුව මං මෙතන කරුන් දෙයක් ඔස්සේ යකඩ අයන් භාවිත කරමින් එ ෙක්ටෝන ්‍යාසය ියලාතිනපුතේ මෙහමයි මුලින් එක්ට්‍රෝන පරිරානු පිියලොහ ගන්නෝන අව්බවෝ මුල්දර්මේ විාත කර තොට යඩවල එලෙක්්‍රෝන වි්්‍යාසේමල් ලියලා තියෙනවා යකඩවල පරමාණුක්‍රමාන්ගේ විසි හය හින්දා විසිහයට අදාළමං ඉලෙක්්‍රෝන පිරනානු පිළිවල මුලින්ම ඉලාතිනවා අඩවල. දෙවැනිට මම කරලා තියනවා යකඩවල ඉෙක්ට්‍රෝන අනු පිළිවල පිරනානු පිළිවල හගත්තර පස්සේ ම කියලා තියෙනවා දෙවෙෙනනි අට ෙக்ட்ரோன பிரරෙන அනු පිරිවල ස්යාගත් පසු උපශක්ති මට්ட்டாම් அනුපිළිවෙලට इෙக்ட்ரோන விஞ්්‍යාසය ලිය දක්க்கනු ලබයි එතකොට බලඩ දෙවැනි අට දෙවැනි කරුණයාට තේමකද කරලා තියන්නේ මම इலෙக்ட்ரோன் பிரனானு පිළිව ෙக்ட்ரோන වි්්‍යාසයේ බවට පත් කරනවා. තර इෙட்ரோණ ්‍යාසය කියන්නේ අර ශක්තිමට්ட்டං අංක පිළිවලින් ලියනක ෙக்ட்ரோன் பிரරණானු පිළිවෙල කියන්නේ அවබව மூූල රමයට අුව इලෙக்ட்ரோණ ලියනක එතවට ඒත්ඇේ අප එෙක්ට්‍රෝන විඥාස ියනාකාරය පිළිබඳ අධ්‍යනයකේ දුන. අව්බා මුලධර්මය ගෙනමං කතා කරා. දැ මෙදන තියනාවේ දී ගොනුවේ මුලද්‍රව්‍යල එෙක්ට්‍රෝන විඤ්්‍යාස ටික ත 3D ගොනුව, ත්‍රD ගොනුවේ සියලුම මුල ද්‍රෝ්්‍යබල. එතවට මෙතැදිින් අර විශේෂිත වෙන එකත් තියෙනවා කෝමියම් සහ කොප කියන දෙන්න පුතේ එක අල දන්නවා. විසාමාන්‍ය ලිය අද්දී ක්‍රෝමියම්මල ියවෙනෝනනි 3D442 කියලා හැබයි 3D542 කියලා ල වෙනෝඒට හේතු 3D4ෝ 3 අර්යක් පිර තවනනි එක එක්ට්‍රෝනයයි ක්‍රෝමියම්ට තොට ඒ ලෙක්ට්‍රනයා හතරෙස්වලින් අරගෙන අර්දයක් විදිහට වෙනවා එක බලන් වගේ වෙන වැඩක් එකමං පොඩ්ඩක් ලියල පෙන්න්නන්න මේ තියෙන්නේ කෝමිය විසි හතරයි මේෙෝඉලෙක්්‍රෝන පිරනානු පිළිවලලිුවොත් 1 2 26 3s2 3 4 3D4 ඔ තමා පිරෙනානු පිළියල් මෙන්න මෙතන පොඩි අවුලක් වෙනවා මේ විදිහට තමා පිරෙන එක අපි බලාපොරොත්තු වෙන්නේ ඔ විදිහට පිරෙන එක අපි බලාපොරොත් වඋනාට අපි දන්නවා මේ ඩී ගොනුව ඩීකාක්සිික ඩියඋපශක්තිමට්ටන්ගත් තොත් ඩියඋපශක්තිමට්ටමක තියෙනවා කාක්ෂික පහක් මේ කාක්ෂික පහ සම්පූර්ණයෙන් පිරිලා තියන එක හරි අර්ධ වශයෙන් පිරිලා තියෙන එක හරි ස්ථයි මොකදද සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් පිරිල තියන එක මොකද වෙන්නේ ස්ථයි ඒහින්දා මෙන්න මෙතෙන්දිී බලන්න රෝමියම්ට ඩී උපශක්ති මට්ටම ර්දවිදියට ඕන තව එකයි දැන්ටයාගාව හතරත් තියෙනවා. තව එකක් කාවනම් එයා ස්ථයි විදියට පරෝගන්්ඩ පුළුවන් යාට. ඒහින්දා ඒයාමමුකත කරන්න මේවස්ථාවයි මෙතිින් එක එලෙක්ට්‍රෝනය යාට දා ගන්න. එඇතවට 4S1 3D5. හරි ඔග තමා පිරෙනානු පිළිවෙල. එතවටඉලෙක්ට්‍රෝන විඤ්්‍යාසය 1S2 2S2, 2S2 2P6, 3S2 36. 3D5 41 විඥ්්‍යාසයපුතය කෝමියම්මල වි්්‍යාසයම පිරනාානු පිළිවල පිරනානු පිළිවෙල වි්්‍යාසය එතවට ට ළුව න්න වන මට ක්සික ප හන දන්න ව සහර්ල දේවල් ඒවගැන මම කෙම්රන් කතාගරන්ඩ යන්නේ නෑම අවස්ථාවේ. ඉට පස්ේ අි දන් ත්‍රීඩ ගොනේ මුළ ද්‍රවව ෙක්ට්‍රෝන වි ාස ගොඩන හැකතාාර ඉටබ තවත් වැදගත් කරුණුත් තියෙන වල දැනගන්න ඕනේ ත්‍රීී ගොනේ මුූල ද්‍රව්වේ හදනවන කැටායන පුති යි කැටායන ෙක්ට්‍රෝන සල න්නත්වවා දැන ගන්නුවු හරි. ට කැටායනවල එලෙක්ට්‍රොණ වි්‍යාසලියන්ද දැනගන්න වැදගත්වන කරුණත්තියනවා ඉතා විශේෂ කරුණත්තියෙනවා. මොකදද කැටායන හදනා කියන්නේ මූල ්‍රව්වයක් ල්ලෙක්ට්‍රොනිී වවත් කරනවා කියන එක. එකැන් එඒ භූමිය අවස්ථාවී ඉන්නවා ඒ භූමිය අවස්ථාව න්න මූලද්‍රවය මොද කරන්නේ. එයායට ලිහිල්ලෝම බැදිලාතිය එලෙක්ට්‍රොනි වත් කරනවා. එතවටම ඩීගුණනුවේ මූල්‍රව එලෙක්ට්‍රෝණනි වත් කරදදි ඉවත් කරන්නේ. ෙක්ටන විාසේ අවසානයට තියන ඉලෙට්‍රෝන නැතතා හතර ඒස් ෙ. බලම් අපි ඉස්කන්ඩියම් ගම් ඉස්කන්ඩියම්මල විසියකයිනි 1S2 2S2 26, 3S2 36, 3D14ෝ2 ඕක තමයි ස්කැන්ඩියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්න්‍යයාසය. දැන් ඉස්කන්ඩියම් කියෙක්න ඉස්කන්ඩියම් 3 + හදනන්නේ ඉස්කඩියම් 3 හද්දිත් මෙයාගේ ප්‍රටෝන විසිේකයි නතියෙන් ඒ එක වෙනස්වෙන්න නෑ ඉලෙක්ට්‍රෝන තම පිට කරන්න. මේක තේරුම මොකක්ද මේ ල්ලෙක්ට්‍රෝන තුනා පි කරනවා කියනන එයා ඉලෙක්ට්‍රෝන පිටිරද්දදි එෙක්ට්‍රෝන තුනක් පිට කරන්න නි මුලින්ම පිට කරන්න පුතේ. මෙන්න මේ ඉෙක්රෝන අංක එකට පිට කරන්නේ හතs ලෙක්්‍රෝන අංක දෙකට තමයි ඩීලෙක්ට්‍රෝන පිට කරන්නේ එක තමයිවා දැනගන්න ඕනේ විශේෂ කාරණය මං ප්‍රසන්ටේෂ එකත් එක දාලා තියෙනවා චුට්ටක් බලන්දවේ එතවට මං මෙතන ප්‍රසන්ටේෂෙන්න්ගේ පෙන්නල තියෙනවා යකඩ සම්බන්ධව යකඩ හදනවා පුතේ කැටායන දෙකක් බහුල වහදනවා කැටායන එකක් 2 + සහ 3 කියලා එතව 2හ 3 ස වින්න්‍යාසිමා පෙන්න්න ල තියනවා එතවට යකඩවල අවසානයට තියෙන ඉලෙක්ට්‍රෝණය හතරෙස් දෙක ඒක තමා මුලින් ඉවත් කරන්නේ ඒ 2 + හද්දිී එ3 හද්දිී හතරෙස් දෙකටාමතරව වලෙනු තිලෙක්ට්‍රෝණයක් ඉවත් කරනවා එතට ඉවත් කරම මෙෙන වින්න්්‍යාස2 3 කියන යටතේ මම දාලා තිය හො ඉට පස්සේ ඩීගොනේ ඉතා වැදගත් කාරණයක් තමයි ආන්තරික ලෝහ කියන්නේ මේ ඩීගනුවේ තියනෙන ආන්තරික ලෝහ කියලා කොටසා ඒ ආන්තරික ලෝහ කිය ොක් දිගෙන ගැන තයි අපි දැන් ග ගන්න යන්නන්නේ ආන්තරික ලෝහ කියන්න පුතේ භූමි අවස්ථාවද. අසම්පූර්ණ ලෙස පිරුණු ඩිය්පශක්ති මට්ටමක් හෝ අසම්පූර්ණ ලෙස පිරුණු ඩියව්පශක්ති මට්ට මස් සහිත කැටායන එකක්වත් සාධන මූල ද්‍රවවයට අන්තරික ලෝහ කියලහ නුන්න හරි භූමි අවස්ථාවේ? අසම්පූර්ණ ලෙස පිරු ඩියවපශක්ති මට්ටම සහිතහෝ අසම්පූර්ණ ලෙස පිරුණු ඩියූපශක්තිමත්්තමක් සහිත කැටායන එකක්වත් සාධන මුලදරෝව්‍යපී ආන්තරික ලෝහ කියලා නන්නනවා. එතකට ඒ ආන්තරික ලෝහ සම්බන්ධව මම ඒ කියපු කරුණු දෙ පොඩි සටහනක් කාශ්්‍රයෙන්වාට පෙන්න්නලා තියෙනවා න්තක ආන්තරික ලෝහයක් වෙන්න නම් කරුණු දෙකක් තියෙනවා දෙකම තෘප්ත වෙන්නෝ නැපුතේ. දෙක එක ෘප්ත වනත් ඇති දෙකේ එක ෘප්ත වඋනත් ඇති දොරමම් දෙදර කරුණුදක දාලා යෙනවා එකක් තමයි භූම්‍යස්ථාව අසපුරලයේ ිරුණු දීප ශක්තිමටම පැවීම හෝ අසම්පුරලයස බිරුණු දීවභ ශක්තිමටම සහිත කැටායන එකක්වත් ඇැතිීම. ය එකම ෝකේ වුනත් ක එකක් ෝකේ වනත් ක නැත්තා ආන්තරික ලෝහයක් වෙන. එතට අපි පොඩි විශේෂකාරෝටිකක් තියෙනවා සිංක් සම්බන්ධව සිංක් ආන්තරික ලෝහයක්ද නැද්ද කියන එක සි ආන්තරිකද නැද්ද එක පලන්න අියන් එදෝට සිිං කොලපුදේ භූම අවස්ථාවේ විඥ්්‍යාසේ මල් ලියලා තියෙනවා 1S 26 3S2 3p6 3D10 42 එතවට ඔයාගේ අවබෝධය සඳහමම කාක්ෂික රූප සටහනත් ඇඳලා තියෙනවා කාක්ෂික රූප සටහන ඇඳහාම බලන්න OKේ කාක්ික රප සටහන ඇදරලා තියෙන පුේ D සහ S කාක්ික විතරයි හරි 3D සහफෝස් කාක්ෂික විතරයි එතව 3D කාක්ෂි පහක් තියෙන පහම සම්පූර්ණය ෆිල්ලලා තියන්නේ අසම්පූර්ණෝ පිරිලතියද නෑ සම්පූර්ණය පිළි තියන්නේ එම් සිංක් භූම අස්ථාවේ දී සම්පූර්ණයෙන්ම ඩීපශක්තිමටවම පිලා තියෙන්නේ. එහනම් අර පලවෙනි කාරුණනුව සිංක් ආන්තරික වෙන්නේෙ නෑ. අපන දෙවැනි කාරුණට මොකක්ද සිංක් හදන කැටායනවල අසපූර්ණ ලැබු ිය්පශක්තිමටන් තියෙදි කියලෙන බලන්න. සිංක්පුතේ හදන්නේ කැටායන එකම එකයි. සිංක් හදන්නේ කැටායන එකක් පමණයි හරි ඒ තමයි සි එතකොට එයා හදන සි ව වි්්‍යාසය අපිට කියලා තියනවා බානපසන්ටේගේ සිට ව වි්්‍යාසය තියෙනවා ඒ වින්න්්‍යාසේ බැලූහාම ඒකත් ඩිය උපශක්ති මට්ටම සම්පූර්ණයම ෆිල් එලාතිය. හනි කරම ෆිල්ලලායන්නනතාම් පිරිලාතියෙන්. එතකොට සිං කියන එෙනටර කරුණු දෙකින් එකක් වත් තෘප්ත කරගන්න බෑ එහහින් සිං කියන්න ආන්තරික මුලද්‍රෝවයා නෙවෙයි වෙන. හොඳ මතතියාන්න නා 3D ගොනුවේ සිං කියනෙන ආන්තරික මුුණද්‍රෝවයක් තාන්තරික ලෝහයා නෙවෙයි. ඉවාස අපි කොපගෑන පොඩි අධ්‍යනයක් කරනවා කොපගෑන බලන්න පුතේ ල තිිෙට්‍රන වි ්‍යාස ැලුහ මවාඩ පේෙනවාගේ ියප ක්තිමටම සම්පූර්ණයෙන්ම පිරිලාතියෙන් එ දියවප ශක්තිමට්ටම සම්පූර්ණයම පිරිලා තියෙනවා කියන්නේ අ භූමිය අවස්ථාවේ වි්්‍යාසය කියන කරුණ මත එයා ආන්තිරිික වෙන්න නෑ එහ නම් අප යන දෙවෙනි කරුණට මොගදද එයා හදන කැටායනවල අර්ධ වශයෙන් පිරුණු ීෙක්්‍රෝන තිය නදති කියලා ඩියඋපශක්ති මට්ටමත් තියෙද කියලා. එතට කොප ගත්තාහම කොප හදනවා කැටායන දෙක ම මෙතන ලියන්නම් කොප හදනවා කැටායන දෙක කොප අනිත්ක කො 2 එහනම් ඔය මේ දෙන්න ගැනම් බලන්න ඕනි. එකක්කෙනෙක් ගැන විතරක් බලන්න දෙපා දෙන්න ගැනම් බලන්න ඕනි එදෝට බලන්න මන්දාලා තියනෙනවා කොපලසල විඤ්්‍යාසය सर न्या से बैलू हमते डप शक्ति मा् सම්पूर्ण्य में फला इड නෑ असापूर्ण න है पर कोप आंतरिका करන්න दाय का है अी वाल कोपरप बैलू हम र के डप शक्ति माट्टम एक इलेक्ट्रोन නතු सपूर्ने में िला डूप शक्ति माट्म है पर सपूर्णले प ड्यप शक्ति माट्टम स कटा ෙන කොප කියනෙක්க்கෙනාර ආන්තරික ලෝහ වඩ බලපාන කරුණ දෙකෙන් දෙවැනි කරුණානුව ආන්තරික බවට පත්වෙනවා. ඒක විස්තර කරලා තියෙනවා කියලා බලන්න. ඉඩා සයනවා ස්කන්ඩ ස්කන්ඩියම් ගත්තහම ඉස්කන්ඩියම්ම බම අවස්ථාව වින්න්‍යස බලුහම්පුුතේ යාගේ අසූර් ලෙස පිරුණු දියපශක්තිමටම තිෙන එහින් දා පලවෙනි කරුණානුවම යාන්තරික වෙනවා. අපි නිකමට බලමු දෙවැනි කරුණානුවත් යාන්තරිකද කියලා. දෙවෙනි කරුණානුව බැලුවොත් ස්කැන්ඩියම් හදන්නේ එක මේ එක කැටායනයයි ඉස්කැන්ඩියම් හදන්නේ එක මේක කැටායනයයි ඒ තමායි ස්කැන්ඩියම් 3 ඉස්කන්ියම් 3 සල විඤ්්‍යාසය බැලූහම ආඩ පේනවා දී උපශක්තිමට්ට මේ එක ඉලෙක්ට්‍රෝණයක්වත් නෑ මෙහන්න. එතකොට යාලට තර්කයක් වෙන්න පුළුවන් ඔොළුවට එක ඉලෙක්ට්‍රෝනයක් වත් නෑ කියන්නේ අසම්පූර්ණව පිටල නේද කියන එක. එහෙම නෙමි එකක්වත් නෑගැන් හිස් අසම්පූර්ණව පිටලා තියෙ එක නෙවෙේඒකි අදහස මේ මේ කාරණයට තේදී අසම්පූර්ණෝ පිල්ල ං අදහස වෙන්න ඕනෙ පුතේ අනිවාර්යෙන්ම එකක් හරි ඉලෙක්ට්‍රෝන පිරිලතියෙන්න්න ඕනි එලෙක්ට්‍රරෝන හයම තියෙන්න්න බෑ. එකයි දහයයි අතර ප්‍රමාණයක් තමා තියෙන් ඕනිි. කේසිට එක සහ දදාහ අත ල්ෙක්ට්‍රෝන් ප්‍රමාණයක් තියෙෙන න. එක ඉල්ෙක්ට්‍රෝණයක්ක් වො නැගනගේ දහස අසම්පූර්ණව පිරිලා තිය කියන එක නෙවෙයිය හරි එක පරලගන්ඩපා එන් දෙවිනි කරුණානුව ස්කඩියම් ්‍රීලස් කියන්නේ අසම්පූර්ණ ලෙ පිරුණු ඩියුප ශක්තිමටමක් රහිත එකක්. එහින්දා ස්කන්ඩියම් දෙවැනි කරුණානුව ආන්තරික වෙන්න නෑ පලවෙනි කරුණානුව ආන්තරික වෙනවා. ඊලඟට අපි කතා කරන්නේ මේ ද්‍රඩි ගනුවේ මෝල්්‍රැවල කැටා එන සාධන වර්ණවත් සංයෝග පිළිබඳ. එතටතේ අපි ්‍රීඩ ගනුවේ මෝල්ද්‍රවය ගත්ත හම තඩ ගනුවේ මෝල්්‍රවවලට පුලුවන් වර්ණවත් සංයෝග නිපදවන්න. වර්ණවත් සංයෝග නිපදවන්න නිපදවීමේ හැකියාවක් තියෙනවා. එතකොට මම් මෙ තැන දාලා තියනවා මේ වර්ණවත් සංයෝග නිපදවන්න කොහොමද කියන එක සම්බන්ධ විස්තරයක් ඩීගොනුවේ මුූල් ද්‍රෝව්‍ය වලින් නිපදවන ආන්තරික අයන සතුව අර්ධ වශයෙන් පිුණු ඩීකාක්ෂික තියෙනවා මෙම අයන මගින් සුදවාලෝගෙට අයත් තෝරාගත් තරංගායාම අවශෝෂණය කර උත්තේජිත අවස්ථාවට පත්වී අනුපූරක වර්ණ පෙන්න්නනවා. හරි. එතකොට පුදේ ඩීගොනුවේ මුළ ද්‍රවය හතන කැටයන මෙතන ලිෂ්ිගම්ම දාලා තියෙනවා ස්කඩියම් 3ටනium 4ටium 3 ඔහොම ලි් එකගත්දාලා තියෙනවා ඔය ලිෂ්ට එකේ තියන කැටානයුලින් සමහරක් වර්ණවත්ලූ සමහරක් අවරණයි. මුලින්ම කියන තියෙන මෙන්න මේකයි ඔය අවරණයි කිය තිය කැටායන ගත්තොත් ඔය අවරණයි කිය තියන කැටායනවල ඩී උපශක්තිමට්ටම සම්පූර්ණයෙන්ම හිස් සම්පූර්ණයෙන්ම හිස් නැත්තං ඩී උපශක්ති මට්ටම සම්පූර්ණයම පිරිලා හරිද අවරණ කැටායනවල දී උපශක්ති මට්ටන සම්පූර්ණයෙන්ම හිස් නැත්ත සම්පූර්ණයෙන්ම පිරිලා. හරි හැබැයි වර්ණපෙන්නන කැටානටික ගත්තොත් අතන ති ටයිටරියම් 3 වනඩම් 3 වනියම් 2 කරෝමium 3 මගනස් 3 මග 2. F3 FI2 කොබ 2 නි 2 කො2 කියනටික ගත්තොත්. ඒවට වර්ණ පෙන්න්නේීමේ හැකිාවත්තිය නො. උදාහරණ ඉදිරිගත්තොත් කොප 2ොලට නිල්පාට පෙන්න්නන්න පුළුවන්. ොබල් 2ල්ට රෝසපාට පෙන්න්න පුළුවන්. මැගන ට+ොල්ට රා ෝස පෙන්න්න පුළුවන්. එතකොට මෙන්න මේ වර්ණ පෙන්න්න පුළුවන් කැටායනටිකවල ඉලෙක් ්‍රෝන විඥ්‍යාස ලියලා හොඳට චෙක්කරල බලන්න. ඒගොල්ලො සතුව අසම්පූර්ණ ලෙස පිරුණු ඩියඋප ශක්ති මට්ටන් තියෙන වර්ණවත් කැටායන ගත්තොත් මේ වර්ණවත් කැටායනවල වර්ණවත් කැටායනවල අසම්පූර්ණ ලෙස පිරුණු ඩිය්ප ශක්ති මට්ටන් තියෙන පුතේ හරි ඒහින්ද අපි මේ වරණවත් කැටායනවලට කියනවා 3D ගොුණුවේ වර්ණවත් කටයනවට කියනවා හොනා කියලද ආන්තරික කැටායෙන ොට ඒ මැනිසම්ම කොතනම විතරයක් දාලාතින මොකද කරන්නේ මේ අසම්පූර්ණ ලෙස පිරිලා තියන අසම්පූර්ණ ලෙ ඩියවප ශක්තිමටම පිරිලා තින කටායින මොද කරන්නේ සුදවාලෝගේයේ තියන විශේෂත රංගායාම අවශෝෂණය කරලා උත්තේජ දවස්ථාවට පත් වෙලා නැවතේ ශක්තිය මුදාහරිනවා. එතකට දම මේ වර්ණ පෙන්න්නන්නේ. හරි එදොට මෙන මේ වරණවත් කැටායන ආන්තරික කටයන කියලා හ ඳුන්නනවෑ. හරි තබ. ආන්තරික ලෝහ පිබඳන් අපි කලින් කතාර අන්තරික ලෝහ වෙන්න කොහොමති කියෙන සම්බන්ධව එතකට මෙතැදි මේ ආන්තරික කැටායින කියලා වජනය දානවා අන්තරි කටායන කියන්නේ අ අන්තරික ලෝහවලදි අපි කතාර වූ සංකල්පයම තම අයිමකක්ද අසම්පූර්ණ ලෙස පිරුණු ඩියප ක්තිමට්ටක් තිබීම. එතොට මෙතන තියනවා මෙන්න මේ ටික. ඉට අමතරොපුතේ ඩීගොනයේ මුල රව්වය ඔය විශේෂෙන් මැංගන ස් ක්‍රරෝමියම් වගේ මංගන ස් ක්‍රෝමියම්. වගේ මුළ රව්විය ක්ස ඇයන හදනවා. මොනද මේ ඔක්සනන කියන්නේ ඔක්සන කියන ඔක්සිජෙන්න එක සබන්ධවෙලා සංකීර්ණ ඇන හැසෑදීම. එදවට ගත්තහම ඇ හ හතරත් දාලා තියෙන ඔය නනවලත් යම් විශේෂ වූ පාට තියන එ4 ම දම්පාට, එ42 ම කොල්පාට 42 ම කහට CR72 - තැබිලිපාට හරි. පර් මැංගනේට් මැංගනට ක්‍රෝමේට් සහ ඩයිකරෝමේට් ක කියලතමා ඔය අයනටික ඔය සංකීර්ණ අයනටක උඩේ නම් පහලට නුන්නන්නේ මකිත්මැංගනේට් මැංගනෙට් කෝමේට් ඩයිරෝමේට් හරි ඒවටත් විශේෂදූ පාට පෙන්වීමේ හැකියාවක් තියෙනවා එතවට මෙතන්දි මේ කාරණය අතේවා ගණ්ඩෝනි විශේෂිතම කරුණ තමයි අවබෝධ කරගන්න ඕනු විශේෂතම කරුණ තමයි. වර්ණවත් කැටායන සම්බන්ධ වී සාධනු ලබන සංයෝගද වර්ණවත්ය එම සංයෝගවල සංයෝගවල බොහෝමයක වර්ණය කැටායනයේ වර්ණයම ව හරි අවෝධ කරගන්නඩ වර්ණවත් සංෝග වර්ණවත් කැටායන සම්බන්ධ වී සාධනු ලබන සංයෝග වර්ණවත්. එම සංයෝගවල බොහෝමයක වර්ණය කැටායිනේ වර්ණයම වෙනවා. හරි කැටයිනේ වර්ණයම වෙන. එතරු ධාරනැයක්ක් විතෙන ම කියන්න දැබුතේ තියෙනවා කො 2+. ොප 2 බලන්න ප්‍රසන්ටේශ එක වාඩට දී තියෙනවා කොපට පාටමකදද නිල් පාට එයා ආලෝකය උරාගෙන පිට කරන්න ආලෝකය උරාගෙන ඇති කරන පාට තමයි නිල්පාට එහෙනම් තර්කානුකුලෝ කියන්න ඕනිි මටවයා කොප කලෝරයිඩ්ල පාටමකද කො සල්ේට්ටල පාටමකක්ද මේවත්මොනවද නිල් පාට මේත් නිල් පාට් හරි එතකොට අපි කොපරසල්ෆේට් කැට ටිකක් ගත්තොඔත්තො හොම මේ කැටමොන පාටද නිල් පාට කොප ගලෝරයිට් කුඩු ටිකක් ගත්ත ඔය කුඩු ටික මිල් පාට. හරි එක තමායි එක අදහස ඒ බොහෝමකට වලංගුවන කාරණය එතට මෙතන ආයිති කොබෝල් මැගනස් 2 අපි ගත්තොත් මංගෙනස් 2 මැගෙනස් ට නිල් පාටයින මැගනස් 2 රෝස පාට අයිල්ලුුණේ ඒනම් මැංගන සල්ෆේට් මොන පාටද ඒකත් රෝසපාට එකත් රෝසපාට හරි එවගේ පොටි තර්කානුකොලව විග්‍රහැක දෙන්න පුළුවන්. එතෝට ඔය ඔක්ස ඇනානවල වර්ණ තියෙනවනේ පුතේමැගන් ම් මංගනෙට්ල කොල ක්‍රෝමේට්ටල කහ ඩයිකරෝමටල තැමි කියලා? එහෙනම් ඒයන එන අඩංගුවෙන යම් කිසි සංයෝගයක් තියෙනවා නම් ඒවත් ඔය දම්පාට කොලපාට කහපාට තැඹිලිපාට එනවා හරි ඔ හොඳට උළුවට ගන්න ඕනි කාරණය හරි දැන් උඩ කතාරපු විස්තරෙත්ත එක් බලන්න පොටමග් පාට මැංගනේට් කියෙන අයනේ පොටසිම් පර්මැගනේට් කියෙන අයනේ පාට ති ස පාට දම් පාටක් හරි දැම් බලන්න පොටසිම් පර් මැංගනේට්ටල තියෙන්නේ අර ඔක්සේ අන්තර්ගත වෙලා තියෙන් හරි පොටසිම් පර් මැංගනට කියන කේම්මෙන්න්න ෝ ෆෝනනිපුදේ? ෝෝල තියන්නේේ සහෝ ම එතොට මේ එෝ4ෝ ම පාටම ගක්ද එ ම පාට පර්මගනෙට්ල පාට දම්පාට එයා දම් පාට වෙන හින්දා පොටෑසියම් එක්ක සම්බන්ධල හදන පොටසියම් පර්මංගනෙට් ම් පාටයිඒ පොටසිම් පර්මංගනෙට් වතුරට දාර දේ කරහම හම්බවන්නවාට දම් පාට ද්‍රාවණයක් එකතා ම පෙන්නලා තියෙන් ටස කොපර්සල්ෆේට් තියෙනවා ඔය මැද්දෙ තියන පින්තූරෙක් කඔපසල්ේ් ජලයේ දිය කරලා නැති අවස්ථාව සහ ජලයේ දිය කරලා තියෙන අවස්ථාව ජලයේ දිය කරලා නැති අවස්ථාවත් නිල්පාට දිය කරහමත් නිල් පාට තමයි ති ලැබෙන්. එට පොටේසින් ඩයිකරෝමට තියෙන පුතේ පොටැසින් ඩයිකරෝමේට්ට තියෙන මෙන්න මේ ඇනායනය C72 ම සැනායය තැබිලි පාටයි ඒ හින්දා. පො යිකරෝමට් කියන ගණනයක් තැම්බිලි පාටයි එයා ජලයේදිය කලාම සෑදන ද්‍රාව්නයක් තැබිලි පාටයි උදාහර නොවය කියන්න මම ට පොටේසින් ක්‍රෝමේට් ගැන් ම දලා යවාසි4ෝ2ම තම පොටසින් ක්‍රෝමේටර තියෙන්න 4ම කියන්නේ කහපාට යනානයක් එතවටේ කහ පට යය අතර්ගතව පොටන් කෝමට. කහපාටයි එයා දිය කරාම හැදෙන ද්‍රාවණයත් කහපාටයි හොඳයි ඔය විදිහට එතකොට ඩීගොනුවේ වර්ණවත් සංයෝගහදන කැටායනයි ඔක්ස වනයනයි ගැන කතා කරා එවගේම මෙතන තියෙනවපුතේ ආන්තරික නොවන කැටායන නැත්තන් අවරණ කටායනත් තියෙනවා මොනවද ස්කඩියන් 3 tiනium 4 කො 2 කියලා ද ඕවාගත්තොත් මේ අවරණයවා මොනොහරි සංයෝගයක් හදන වනා ඒ සංයෝග අපි දැන් අවක්ෂේපයක් ගත්තොත් යමිසි ගණයක් ගත්තොත් ඒ ගනය සුදු පාටයි හරිද අවරණ කැටායනවලින් හැදන සංයෝග ා හරි බෞතරයක් සුදුපාට එත වට අපි ගත්ත දිස්කන්ඩියම් කලෝරයි් ටයිේනියම් මොක්සයි්ටවස්සේ සිීංකෝක්සයි් සි හයිරෝක්සයිට් ඔය ඕනම දෙයක් සුදුපාටයි. හරි අවරණ කැටානවලින් හැදන ඕනට සංයෝගයක් සුදුපාටයි මේවා ජලේදය වු හම අවරන්න පැහැදිලි ද්‍රාවන ලබා දෙෙරන්නේ. හරි අවර්ණ කැටායන ජලේ දියවුන හම දියවූ විට පැ පැහැදිලි අවර්ණ ද්‍රාවන ලබා දෙන හරි ඔය ඔය කර්ම ගැන පොඩි අවබෝධයක් ගන්න අවරණ ගැටායනවලින් හැදෙන සංයෝග සුදුපාටයි එවගේ ඔවා ජලේදවෙලා හැතන ද්‍රාවන අවර්මයි හැබැයි මෙන්න වේ ගැන චු්ටා අවධානයෙන් පසුවෙන්න පොතේයි කියන එක ගඩල් රතු පැහැක් තියනෑ පැහැත්ද ගඩල් රතු පැහැයක් තියෙනවා. මෙයා ගඩල් රතු පහයක් දෙනෙක් කෙනඋනාට මෙයාගේ කැටායනය කොප එක බලන්න ප්‍රසන්ටේෂන් එක දිීලදින මොනාගලද අවරණයි කියලා හැබැයි විශේෂිත කාරණයක්ින්ද කිව සෝක්සයිට්ි ගඩල් රතු කියලා හනුන්නනවා ඒ තියන කෙමස්ශ්‍රික ගැනි කතාරන්න න්නේ නෑ. ගඩල් රතු අවක්ෂේපයක් හරි අනිත් තවරණ හැම එකක්ම අනි තවරණ ගෙන හැම සංයෝගයක්ම සුදුපාට සංයෝග හදන්නේ නැතවරණ ද්‍රාවණ හදන්න හැබැයි කිවප්‍රසෝක්ෂ ඉඩරිතර ගඩු රතුපාට අවක්ෂේපයක් අදරනම් ඉට පස්සේ අපි එනවා මාතෘගාඩපුදේ ත්‍රීD ගොනුවේ මූලද්‍රවභ්‍යවල විචල්ලෙ ඔක්සිකරණවස්ථා කියන මාතෘගාවට. මොකද මේ 3ඩ ගුණේ විචල්ලේ ඔක්සිකරන අවස්ථා කියලා කියන්න මෙමයි අදන්දරේ. දැන් විචල්ලය ඔක්සිකරන අවස්ථා කියනගේ අර්ථය තමයි යම් කිසි මූල ද්‍රව්වයකට පුළුවන් ඔක්සිිකරණ අවස්ථා එකකට වැඩිපුර පෙන්න්නන්න. ්‍ර ක ළුව ක් කර කට වැඩපු පෙන්න්න අපි කියන ්‍ර බ විචල කරන ථාති කිය. දැ ස්ඩියම් ස්කඩියම් ගත්තත් යා හදන එක කැටායිනය දනතුන. ඒහින්ද යා පෙන්න්නන එක ක්සිිකරනාන්කේ දනතුන ස්කැන්ඩියම්ට විචල්ලේ තියද විචල්ලනෑ ඇතියෙන්න්න කියද එකයි විචලෙ කියන වෙනස් වෙනස් සේවා කොඩත්තිය. ඉටබස ගත්තත් අප යක ගත්ත් කඩවල චල්ල ක්සිකරණනවස්ථා තියවා දන දෙක ධනතුන ධනහතර ධන පහ දනහය විචල් ඔක්සිකරන අවස්ථා කියියත් තියද පහක් තියෙනවා. හැබැයිපතේ ඔය පහම බහුල නෑ බහුල නැතිය වතමාව වරහන් දාලා තියෙන්නේ බහල දෙකට වරහන් දාලා නෑ න දෙකයි දනතුනයි බහුලයි. එතකොට යකඩ අඩංගුවන සංයෝගවල ධන දෙකක් දැකගණඩ පුළුවන් දනතුනත් දැකගණන්න පුළුවන් හුලව ධනහතර ධනපහ දනහයිතින් බහුලෝ දැකගන්නහම් වෙන්නේ. එතට ඔක්සිකරනවස්ටකට වැඩපු තියනම් අපි කියෙන මුල්ර්‍රාවේට විචල්ල ක්සිකරනවස්ථා තියනවා කියලා මේ විචල්ල ඔක්සිකරනවස්ථා මාන්‍යයෙන්වාට මතක තියන්න ඕනෙ. හරි පොඩ්ඩක් එව සම්බන්ධ දැනුමක් තියන්න ඕනෙ පුතේ. හරි එතකට ගත්තොත් ඔතනින් අනිවාරෙන් එමMCකිුව එකක් එන්න පුළුවන් තැනක් ඒන්දා විශේජිතව මතකතියාගන්න හැගලි මවන්න ඉට පස්සේ අපේ ඒගාව කර්ම තමයි 3D ගොනේ තෝරාගත් මූලද්‍රවවේ කිහිපයක ඔක්සයිඩ වල ස්වභහාවය කියන එක හරි එතකට මේ අට ේදී අප 3D ගොනුවේ සියලුම මුූ ද්‍රව වල ඔක්සයිඩ ගැ කරදර වෙඩෝ නනි නෑරි 3D ගොනුව සියලම මුල ෝවල ඔක්සයිඩ ගැන කරදර වෙන්නෝනනි නෑ. අපි කරදර වෙලෝනි වැනේඩියම්වලයි ක්‍රෝමියම්වලයි මැංගනස්වලයි ඔක්සයිඩ ගැන විතරයි. ඒව ගැන තමා අපෙන්ගහන්නේ හරිද වැනේඩියම්වල ක්‍රෝමියම්වල මැංගනස්වල ඔක්සයිඩ ගැන. හරි එතකොට මේකෙද අපි බලනවා මෙන්න මේ ඔක්සයිඩ වල මේ ඔක්සයිඩ වල අම්ල බශ්ම? අම්ල බස්්ම උබේගුණී සභහවය ගැන අපි මෙන්න මේ වවැනඩියම් ප්‍රෝමියම් ඇැගෙනස්කෙන් ඔක්සයිඩවල අම්ල බස්ම උබේ ගුණී සභහවයන් ගැනතමා අපි අත්්‍යනය කරන්න. හරි එතවට මේක කරන්න කොහොද පුතේ මේක කරන්නේ මෙන්න එකන එක වැනේඩියම් ගමුකෝ වට පේනාපදන්ේචෙන්නගේ මේ මොහොතේ වැනේඩියම්මල අපිට පේවා 23225 කියලා ක්සයිඩ පහත් ගනත් දෙනගේෙ දිල තියෙනනවා. එදවරට මේගේ ව ඕ කියනෙක් ෙන ාෂ්මිකයිල්ු ව2 3 ගෙනෙක් ෙන භාෂමිකයිල්ලු වO2 කෙනෙක්ෙන ඔබේ ගුණ ලු වෝ5 ෙනෙක්ෙන ම්ි ල්ු එෙදර කොහොද මේ ඔක්සයිඩ වල ම්මි ාෂික සහයි බැල බදේ ි මොකද කරන්නේ ඔය එක්කේ කොක්සයිඩ අම්ල බලයි බෂමෝලටයි දාලා බලනවා මොකද වෙන්න කියලා. හරි අම්ලෝට බ මෝල්ටයි දාලා බලලා මොකද වෙන්න කියලා දැගමුම මේ වනේඩියම් බල වී ඕ කියනෙක් කෙනා අපේ නොතේ දීර තියනවා වැනඩියම්බල වැනේඩියම් මොක්සයිට් කියනෙක් කෙනා ාස්මිකයි කියලා. මේ වැනේඩියම් මොක්සයි් අපි දානවා මොකේකටද. උලින්ම අම්ලේකට දානවා. ඒටස අපි ඕන ඕන්නං බස්මයකටත් දානා පපුතේ. බස්මකටත් දානවා. දාල බලනවා මේ වැනේඩියම් මොක්සයිට් දියවෙන්න කොහොමොත කියලා වැනඩියම් මොක්සයිට ගත් තොත් අම්ලේ. හොඳන් ද්‍රව්යි බස්ම ද්‍රාව්ිය නැත එනම් මොකදදලුවට ගන්නවනනි කාරණය. වනඩියම් ොක්සයි් අම්ලේ ද්‍රාව්්‍යයි. අම්ලේ ද්‍රවය වෙන්න මොනවද. අම්ලේ දීවෙන්න මොනවගේ දේවල්ද. භාස්මික දේවල්. වෙනඩිය ොක්යි් බස්්ම එකක දම්මහම හෙල්ලෙන්නවන්න ැදාපු විදිහටම එහෙම ඉන්නවා එහනම් එකට හේතු මොකද වැෙනඩිය ොක්සයිට් කියෙනෙක් කෙන? භාෂ්මිකයි. භාෂ්මික දේවල් භාෂ්මිකදේවල් ද්‍රාවණවල දිය වෙන්නේ නෑ. හරි අන්න ඒක්‍රමයට තමයි ඔක්සයිඩ අම්ලද භශ්මති කියල බාන්න එහන මේ කරුණ මතකතියාගන්න මේ මතකතියාගන්න කියෙන කරුණුපුතේ සටහන් කරගන්න හරි. වැදගත්වෙයි. එතකොට මේ විඩියුව එක බලන අතරබාරේ තමන්ට සටහන් කරගන්න කරන තියෙනවා චුට්ටක් විඩි වනවත් තලා එදවාට කරගන්න පුළුවන්. එතකොට මේ ඔසයිඩ අම්ලද බශ්මත කියලා බලන්නේ ඔසයිඩ අම්ලහා බශ්මවල ද්‍රාව්‍ය වන ආකාරය පරික්ෂා කරලා.හ එතකට වැඩම් ඔක්සයිඩ අප උදාහරයටට අරම් බලුව. ඩ ් කියන දගලයා අම්ලවල හොදර දිය වෙනවා බා්මොල දිය වන්නනෑ. එ වනඩියම් ක්க்சைයි් නෙක්ෙන අම්ලවල හොඳර දිය වට. මූ. හොද භාෂමයක් වෙන්න න හොඳ ාෂමයක් වෙන්න නක දම අපි අබෝධ කරගත්ත කාරණය හරි. එතකට පුද වනඩියම් ක්சைයිඩ් වලම අපිට හම්බ වෙනවා VO2 කියලයි කෙනෙක්. අපි යාගනත් පොටි අත්දනය කදම්. VO2 වඩියම් க்යි වනම් ෝக்சைයිට ගත් හම්ම. අම්ලවලත් දිය වෙනවා බශ්ම වලත් දියවෙනවා මේ දියවේ කියන කතන්දරේ ඉතින් ගත්තාහ මෙහෙමයි සරලව ගත්තොත් අපි බීකර දෙගක් ගන්න බීක දෙකට එකකට ගන්නවා ම්ේ කට ගන්නා බස්්මය අර මේවැනිඩියම් යෝක්සයිට් කුඩු හරි ොහරින ඇත්ත වැනිඩියම් ඩයක්යි් එකකරම දානවා අටිකටික දල බාලනවා දියනවාදේ නැත්ද කියලා වෙන්නන්නේ. මේ වැනඩියම් ඩයෝක්සයි් අම්ලවලත් දිය වෙනවා බස්ම ලද්දිය වෙනවාලු. එහනම් අපි කියනවා වැෙනඩියම් ඩයෝක්සයි් වලට ආම්ලික ගුණත් තියෙනවා බාස්මික ගුණත් තියෙනවා. නෑ වැැනඩියම් ඩයිෝක්සයිට් මොකෙක් කියලද කියන්න අපි. මොකෙක් කියලා කියන්නේ. උබය ගුණී කියලා කියනවා. උබය ගුණී කියලා කියනවා. හරි ඔකතමා පින්සිිපල් එක අපි මේ බලන. බාික භාවව ගැන හරි ර එතකොට වැදගත්ම කාරණය තමයි මේ තුන් දෙෙනගේ. වෙනඩියම් ක්‍රෝමියම් මැංගනස්ගේ ඔක්සයිඩ ගැනවල ඔක්සයිඩ ගැන තමයි යාවා මතකතියාගන්න ඕනේ. එතට මේ මතකතියාගන්න හරි ලේසිපුදේ අට පේනවා මේ වඩියම් ක්‍රෝමියම් මංගෙනස් කන තුන් දෙෙනගම මොන ඔක්සිකරන අවස්ථාව තියනවාද දන දෙක තියනවා. හැමේකේමම් ගද තියන්නේ? දන දෙක ඔක්සිකරන අවස්ථාව තියෙනවා. ඒ මොකක්දමං කිවවේ බලන්න හැමේකේම හැම මූලදරවවේම දන දෙක ඔක්සිකරන අවස්ථාවෙන් හැදිච්ච ඔක්සයිඩ තියෙනවා. හරි හැම එකක්ම දන දෙකෙන් පටන්ග රං කිය දක්වා ගිහිල්ලද ඒයාගේ උපරිමෝක්සිකරන අස්ථාව දක්වා ගිහිල දැම් ලන්න වැනඩියම් වවැනඩියම් දැන දෙකෙන් පනන් ගත්හම යාගේ උපරි මෝක්සිකරනවස්ථාව කියද දන පහ. හෝමියම් ගන්ඩ් දන දෙකෙන් පටන් රං යාගේ උපරිමේක දනහාය. මැංගෙනස්කන් එයා දන දෙකින් පටන් ගන්නේ උපරි මේ එක දන හත. හරි එතකොට ඔවාට මේක පටටිස් වෙන්න පුළුවන්. සරව ප්‍රටිස් වෙන්න පුළුවන් මතක තියාගන්න පුළුවන්. හරි අපි ට්‍රයිගරුම් මෙන්න මේආකාරයට වැඩේ කරන්න. හරි මම කියන කරුණුවා අනුව ඔයා. ත්මක වන්න දැ මෙහමයිවැනඩියම් වනේඩියම් ගත්තාම දන දෙ දනතුන දනහතර දන පහතියනවා. ඉටබස්සේ කරෝමියම් ගත්තාම්පුතේ ඒ දන දෙක දනතුන දනහතර දන පහනෑ දනහය තියනෝ. මැංගෙනස්කත්තහම ධන දෙක දනතුන දනහතර දන පහනෑ දන දනහත තියනවා. දැන් මේවැෑ හැදන ඔක්සයිඩ මෙයාගෙන් VO, මෙයාගෙන් V2O3, මෙයාගෙන් VO2, මෙෙන් V2O5. මෙතන CRRO, CR2O3, CRO2, CRO3. MN2O3 MO2 MO3 M2O7රි එතට ඔන්න ඔක්සයිඩ ටික එතට ඔක්සයිඩ වල අම්ල භශ්ම ස්භාව අයටතේ මේ තුන් දෙනාගෙන් හැර වෙන කෙනෙක් ගැනවාගේ අහන්න නෑ ඔක්සයිඩ ගැන හන්නන්නේ මේ තුන් දෙනාගෙන් විතරයි එතෝට ඔයා වෙනම මේක නෝට කරගන්න ට පුළන්වෙන්න න කාගෙන්ද පටගන්න මේ ඔක්සයිඩ ගන කතා කරන්න ස් කැඩියම් යිටනියම් ඩියම් කෝමියම් මංගෙනස් ස්කඩියම් ටයිටම් කෙලා පිවට නවා එතිනි වැෙන ඩියම්ගෙන් තම ඔක්සයිඩ ගන කතාරන්නට පටන්ගන්න වවැඩියම්ගින් පටන්ගරන් ඉවෙනවා මැංගනස් ගෙන්ම් පිලිවලට වනඩියම් ක්‍රෝියම් ගන හරිද. ඉට පස්සේ ඒත් උන්දනාගේම දන දෙක තියනවා. ඒතුන්දරගේම පපරම ඔක්සිකරණනවස්ථාව දක් ඉහිල්ල තියෙනවා. එතවට ක්‍රෝමියම් සම් මැංගෙනස්ගේ දන පහයේ ඔක්සිකරන අවස්ථාව නෑ. ඉට පස්සේ පුදේ මෙන්න මේ ඉලක්කම් අතක තියාගෙන මොගද. හාරසිය ති හතර මොද හාරසිය තිස් හතර. මේ හාරසිය තිස් හතර කියලා කියන්නේ මොකදද. මේ හැම මූල ද්‍රව්වයකම. උබේගුණී අවස්ථාවේ තියෙන ඔක්සයිඩේ ඔක්සිකරන අවස්ථාව බලන්න දනහතර වීෝටු උබේගුණ හාර හතර තිහ උබේගුණ උබේගුණ තියෙනම තුන එට පස්සේ නැවත හතර එ නෝටු මොකද වෙන්නේ උබේගුණි හරි උබේගුණි එතකොට හාරසිය තිස්්හතර කියන එක වැෙනඩියම් ක්‍රෝමියම් මංගෙනස් පිලට මක තියා ගන්න. එතවොට හාරසිය තිස්්හතර හතර තුන හතර, වවැනේඩියම් හතර ක්‍රෝමියම් තුන මැගෙනස් හතර. එතකොට මේකෙන් යාට හම්බවෙන්නෙමකක්ද මේ හදන ඔක්සයිඩවල උබේගුණී අවස්ථාවේ තියන ඔක්සයිඩ. හරි එතට මේ ඔබේගුණ අවස්ථාවේ තියනෙකට උඩින් තියන ඔක්සිකරන භාශ්මිකයි යටිින්තිය නොක්සි කරන ආම්ලිකයි. හරි සාමාන්‍යයෙන් අපි දන්නවා. ඕෑ ක්යිඩයක් ගත් තුො ක්සිකරනාන්ගේ වැඩිුවන්න වැඩිුවන්න වැඩුවෙන්න්න මොකද වෙන්නේ. ඔක්සිිකරනාන්ගේ වැඩිුවන්න වැඩිවෙන්න ආම්ලි බව වැඩිුවෙන. හරි ඔක්සිකරණන්ගේ අඩුවෙන් අඩුවෙන්න්න ආම්ි බව අඩුවෙලා ාෂිම වැත්ව යනවා. එතකොට මෙතන හතර කියක ඔබය ගුණ මැද තියාගත් තොත් මැදෙෙන් උඩ බාෂම මදෙන් යට අම්ල කියනක මතක තියාගන්න. හාරසිය තිස්හතර හාරසය තිස්හතර. එතවට දුරුවල බශ්ම ඒ කතන්දර කෙසේ වෙතත් උබේගුණ ඔක්සිකරණන්ගේෙන් උඩ තියන ඔක්සයිඩ භාෂ්ික ඇට තිය ඔක්සයිඩ ආමික කියනෙ තක තියා ගත්ත් එMCකිුව එකකට උත්තරේ ගහගන්න පුළුවන් වෙන. එතොට මේක හොඳට ප්‍රට්ටිස් කරන්න වෙනඩියම් ප්‍රමියම් මැගෙනස් කියල ලියයාගන්න හැමේකේම උපරිමි එකට යනගේ කියෙන ගොළුවේ තියාගෙන ඔක්සිකරණංක දාගන්නයටට කරෝමියම් සසා මැංගෙනස් සල දැන පහදාන් දෙපා ඊට පස්සේ ඔක්සයි ඔක්සිකරන අංකවලට අදාලා ඔක්සයිඩ ටක මෙහම ලියා ගන්න ලියා ගැන හාරසිය තිස් සදරට අනුව උබේගුණී ටික මාක් කර ගන්න එතනින් උඩ බස්ම යට ටික අම්ල දැම් මෙතැනගත් තොත් බස්ම අම්ල මෙයා බස්ම අම්ල බස්ම අම්ල හරි ඔල් පිදිලයට පුතේ වැඩේ කරගන්න පුළුවන්වාට. මේකෙන් අනිවාරයෙන් එMCකුව එකක් සාමාන්‍යෙන් එනවාම තමයි සාමාන්‍යයෙන් එමිසගක් එනවාම තමයි හො තකට ඉට පස්සේ ඉතා වැදගත් මාතෘකාව මොකක්ද ත්‍රීඩ ගොන්ුවේ කැටා එන සාධන සංගත සංකීර්ණ සහ ඒවායේ වර්ණ කියන එක මේක පුතේ MC පේර් එකට ඉට පස්සේ රචනා ්‍රශ්නපත්‍රයට ඉතාම වැදගත් කොටසා මෙතන මතකතියාගන්න තියෙනවායාට පාට ටිකා මෙ පාට තමයි වගෙන් නිතැතින්ම අහන්නේ විමර්ශනය කරන්න හරි එතකට අපි මේ සම්බන්ධ අධ්‍යනයක මෙත දා යෙදෙමු හොඳයි මුලින්ම ලු මේ සංගත සංකීර්නයක් කියන්නේ මොකක්ද කියද කියන එක සංගත කියන වචන ගැන වාලා දන්නවා වියෝහයා බන්ධන පාඩමේති අප යෝගයන හල යවා සංගත කියන්නේ පුතේ දායක බන්ධන හදනා කියන එක. එතකොට මෙන්න මේ ඩීගොනුවේ තියෙන මුූල ද්‍රවිය වලට පුළුවන් දායක බන්ධන හදන්න. හරි එතකොට දායක බන්ධන හද්දී ඕකේ දෙන්නෙක් කින්න වානෙ පුතේ එක් කනෙක් තමයි කව්ද ඉලෙක්ට්‍රෝන දෙනකෙනා අනික්කෙන ඉලෙක්්‍රෝන බාගන්න කෙනා. මෙතැන්දි මෙ සංගත කතන්දරයේ දී ඩීගනුවේ කට්ිය ඉලෙක්්‍රෝන දෙන්ඩ න්න නෑ හරි. ෝහනේ ඒගොල්ලන් පුළුවන් ඉලෙක්ට්‍රෝණන බාගන්න විතරයි. එදො මෙැන්ද ඉලෙක්ට්‍රෝන දෙන්න කවුද. ඉලෙක්්‍රෝන දෙන්නේ තින් පුදේ එකරි ලෙක්්‍රෝණ යුගල ඇගේතියාගෙන ඉන්න කට්ටිය. එකරි ඉලෙක්ට්‍රෝනයුගල ඇන්ගේතියාගෙන ඉන්න කට්ටිය කවුද. උදාාරණදිරිගත්වොත්. ඇමෝනිිය ජලය මම වියව ඇැත්ත එක්ක මඳන්න. මෙන්න මේවාගේ ගට්ටිය තමයි ඉලෙක්ට්‍රෝන ප්‍රධානය කරලා ඩීගනේ මුලරෝව ඇත්ත එක්ක මොනවදහදන්නේ සංගත සංකීර්ණ නැත්තම් සංගත බන්ධන හදන්නේ. එතවට ගත්තහම මෙයා මෙයා ස ම ගත්ත හැකි අපිට ස ම තියෙනවහොම ර ලෙක්ටනිුල ඕනතරා ඉට ම ඕන්න් ගත්ත හැකි ඉටහ තව තියෙනපුතේ C - ම ඔයගේ දේවල් මේ වගේඉෙට රී්කට්ය මොක කරන්න දගන මුදරවලට ඉලෙටරන බදි දයි බන්න දනවා හරි අපි කියන මෙන්න මේවට මෙනම ඉලෙට්‍රෝන එක සා ඉලෙක්ට්‍රෝනියුගුල තියන කට්ටියට අපි කියනා මොන කියලද ලිගන කියලා ො කියන්නේ ලිගන කියලා කියවා. මෙන්න මේ ලිගන ඩීගොනුවේ මොකක් හරි කැටායනයක් කල්ලගෙන ඒ කටායිනේ තින හිස්කාක්ෂිකවට ඉලෙක්ට්‍රෝන බාමන්න ඒත් එ එක සබන්ධ වෙනවා. සම්බන්ධවෙලා හදනවා සංගත සංකීර්ණ මෙම කොපටෝ ල අයිනයක් කිද්දී අපේ එතූක ජලියද්‍රාවණයක් කියලා. එට ජලිය ද්‍රාවනයක බුදේ ඕන තරන් ඉන්නවා කෞද ජලානු මෙන්න මේ ගොල්ලො ඉන්නවා. හරි. ොටොපට් වගේ ඉල්ෙක්ට්‍රෝන අපිගෙනම ඉලෙක්ට්‍රෝන උනතාවයක් සහිත කට්ටිය නැයි හිස්කාක්ෂික තියෙන කට්ිය මේ වගේ කට්ටියව දැක්කහම ජලා නොමකද කරන්නේ උදව් කරනවා කොහමද මේවට ඉලෙක්ට්‍රෝන දායක කරලා මෙන්න මෙම ඊතාලයකින් අපි නිරූපණය කරනවා දායක බන්ධන හදනවා එදවට මේ විදියට බදේ ජලානු සාමාන්‍යයෙන් මේ කොපර්වල වටේට ජලානු හයක් සංවිධානය වෙනවා. ඔක්සිෙන්න්නලිනි සම්බන්ධය නේහින්ද සින් පැත්තෙන් තමා ඉතලයේ ගහන්නුනිය හරි? එතවට මේ එක කොපටෝබ්ලස් කෙනෙක් ජලානු කීයක් සම්බන්ධ කරගත්තා ද ජලානු හයක් සම්බන්ධ කරගෙන තියනවා. අපි මේවට කියවා මොනවාද මේ බලන්න සංගත බන්ධන කියයක් හදලාදපුතේ සංගත බන්ධන කියයක් හදලා ගත්තටම බන්ධන හයක් හදලා. කාත් එක්කද ජලානුත් එක්ක ජලානු හයක් එක්ක සංගත බන්ධන හයක් හදලා මේක බරයි දැන් මේ හොඳ මොකක්ද අපිට මේ සරල සංයෝගයක් කියලා කියන්නේ නෑ අපි මේ වගේකට අපි කියා මොකක් කියලද සංගත බන්ධන හදලා තියෙන මොකක්ද මේ සංගත සංකීර්ණයක් කියලා කියන සංගත සංකීර්ණයක් කියලාබි මේක හඳන්නනවා හොඳද සංගත සංකීර්ණයක් ර් එදොර මේ සංගත සංකීර්ණය තුළ කොප ජලනු හයක් සම්බන්ධ කරගන තියෙනවා දායක බන්ධන මගේ හරි සංගත බන්ධන නැත්තම්පුතේ දායක න්ධන දායක බන්ධන සරලයි දායක බන්ධන හොඳයි එතවට මේ සංගත බන්ධන හදන මෙට සංගත සංකීර්ණ කියලා ගිය එහෙනම් අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ මැගනිසම් එකකින් හදන සංකීර්ණ ගැන දැන් කොපය ගත්තොත් කොපම ඇමෝනිියත් එක්ක ගත්තොත් කොප මොගත කරා නැමෝනිියත් එක්ක මෝනිියත් එක් හදනවා මෙන්න මෙහෙම ඇමෝනියා මෙන්න මෙහෙම සංකීර්ණය මේකෙදයා ඇමෝනියා කියීයක් සම්බන්ධ කර ගන්නවා සංගත බන්ධන හතරක් සංගත හතරක් හරි සංගත හතරක් සම්බන්ධ කර ගන්නවා සම්බන්ධ කරගන හදනවා මෙන්න මෙහෙම සංකීර්ණයා මෙවැට කියෙන සංගත සංකීර්ණ කියලා හොඳයි එදට පොඩ්ඩක් මෙන්න මේකත් අවබෝධයට ගන්න මෙතන පුතේ කොප මධ්‍ය පරමාණු ඉදිරගත්තවෝ තබි දන්නවා වෙස්පතියේරහ මි දන්නවනේ කොප කේරෙක්කෙන මධ්‍ය පරමානුව ඒයාවටට දැම් බන්ධන ගියත්වය ද හයත්වයෙනවා එහෙනම් මෙන්න මේ සංගත සංකීර්ණයේ හැඩේමොකක්ද හැඩ සත්ත්‍යේ හැඩේ මොකක්ද සත්‍ය හඩේ තමයි කොපවට එකසාන වෙස්පයුගල් හයක්තින වගේ කොප විස්පයුගල් හයත්තියෙනවාගේ එන් අපිගෙනාක හැටය අස්්ට තලියයි කියලා. නැත්තා සමචතුරස්ශ්‍රාකාර දෙීවිිර මිඩියය නත අශ්ට තලියයි කියලා කිය මෙතරවා නමෝනිිය කියත්වයද හතරත්තියනවා මේක චතුස් තලියයි කියලාි කියනවා. මෙහම අපි ඇඳ තිබ්බට නිකන් සමචතුරශ්්‍රාකාර තලිය සමචතුරශ්‍රාකාර වගේ මේක? නොගිලද කියන්නේ චතුස්තලියයයි ඒ කොපවටට හතරක් තමා තියෙන්නේ බන්ධන එන්ද චතුස්තලියයි. හරි එදවට මේ සංගත සංකීර්ණ ගත්ත හම සැලගිමත් එන්න හැඩේ ගැනන්. අස්ටතලිය ගවොත්පුතේ දැන් යම් කිසිවාඩට මෙහෙම කියනවා. යම්කි සංගත සංකීර්ණයක් තියෙනවා අස්්ටතලීයයි අස්ටතලිය බියහැත් තියෙන්න්නේ අස්ට තලිය බියවහත් තියෙනවා කිව්ව මන් ඔලුවට එන්න නිමගත්ද. මධ්‍ය කැටායනය හර හා මධ්‍ය කැටායනය හර. ලිගන ගීත් තියනවාවද ලිගන හයක් තියනවා. අෂ්ටදලියයි. චතුස්තලියකිවොත් ලිගන හතරයි. හොඳද හොඳයි. එතකොට මේ ලිගන හයක් මේවා ලිගන ලිගන හයක් සම්බන්ධල දමා හැදිල තිය හරි. එතකොට මේ හදල තියන සංගත සංකීර්ණය අපි පොතේ ලියන්න කොමද. මෙම ඇඳ ඇඳ ඉන්නෑ අපි කටියෙන් ලියන ගොහොමද මධ්‍ය පරමාණුව ියනා ලින් නැත්ත මධ්‍යායනය කෝප. ඒයාවටට ලිගන කියයක් සම්බන්ධ වෙලාද ලිගන කියන්නන්නේ මේ ඉලෙක්ට්‍රොන දෙන කට්ටියය හයක් හරි දැන්වා මෙහෙම වැඩක් කරන්න ඕනේ. කොපවලට ජලානු හයක් සම්බන්ධ වෙලා තියනවා. හරි දැන් කොප හිට කොප 2 විදියටන කොපයිටේ කොපට දිට එට සම්බන්ධුනා ජලානු හයක් දැන් අපි බලන්න ඕන මේවැෑ සම්ප්‍රයුක්තතාආර ෝපනය කොපවල 2 2 එකතු කිරීම ජලානුහය ජලානුහයි ආරෝපන තියද පුතේ ජලානුයි ආරපනතිද ආරෝපන නෑ ජලානුවක ආරපනය බින්දුව අයින එනම් ිින්දුුවරක්හයි කියැන බඳදුුවයි නම් මේ සංකීර් මේ මුළු ආරෝපනය දන දෙකයි. හරි අනිවාරයෙන් සංගත සංකීර්ණයක් අඳද්දී එයාගේ ආරෝපනය දාණ්ඩෝන සමහර සංගත සංකීර්ණ ොල ආරෝපනය නෑ උදාසසි නයි හැබැයි බොහම මේ එක ආරෝපනයක් තියෙනවා. රෝපනය හොයන්න කහොමද මධ්‍ය ලෝහ කැටායිනේ තියෙන් ආරෝපනයට සම්බන්ධ වන ලිගනවල ආරෝපන එකතු කරලා. එතකොට මේක අපි ලියනවා මෙන්න මේ හදපු සංකීර්න්නේ කොප ජලානු හයයි කොටු වරහණදානවා පුතේ දාලා එලියෙන් දානවා මොකක්ද. එයාගේ ආරෝපනය මොකක්ද 2 හරිඒනම් ඔය වගේ පොඩි මතක් කිරීමක් කරේ සංගත සංකීර්ණ සෑදීම සම්බන්ධව ලියන හැටි සම්බන්ධව. හරි? ැ තවක් ගබා අප උදාහරණ යක්කිට කොපාො 2ම ස සම්බන්ධනක්ම සත දැම්යාගේ සූත්‍ර කොහො දියන්න පුතේ කොප4 දැම්බලනවා මධ්‍ය ලෝහායිනය මොකක්ද මද්‍ය ලෝහානය දන දෙකයි. එයාට වටේට සම්බන්ධලා තියන ලිගනවල ආරෝපන තියද ඔ මේ අවස්ථාවේ ආරෝපන තියනවා. ඇතවට රින එකේව හතරයි ගැන කියද. රින හතරයි ටෝටල් එක කියද රින දෙකයි. එනම් මෙන්න මේ හදපු සංගත සංකීර් මේ ආරෝපනය සුපපුරුදු පරිදි කොටවාරහන අදදාල එලියෙන් ලියනවා රිීන දෙකයි කියන. හරි ඔය දින තමයි ආරෝපණ ලියන්. එක දැන්ටමත් දන්න කාරණයක් වෙන්න පුුවන්. පොඩක් මදක් කරගන්න චුට්ට කර අමටගනා හ දැම්පුදේ මෙන්න මෙහෙම හදන සංගත සංකීරණ ඩීගොනුවේ මුද්‍රෝවය හදන සංගත සංකී වර්ණවත් එෙනවා බොහොමයක් කේවා හරි බොහොමයක් ඒ වර්ණවත් එනවා තැ සංගත සංකීර්ණ වර්ණවත් ගොඩක්කේවා ඒ වර්ණවත් සංගත සංකීර්ණ හදන්න මොනවද වර්ණවත් කැටායන හරි වර්ණවත් කැටායන තමයි වර්ණනවත් සංගත සංකීණ හදන්නේ අවරණ කටායන අරබි බුලධම කතා කරේ වර්ණවත් කැටායනවරණ කැටායන කියල් අවර්ණ කැටායනමකොද කරන්න අවරණ කටායන සංගත සංගීර්ණ හදනවා හැබැයි වර්ණයක් නැතුව. හරි එදවට මෙන්න මේ වගුව පේනවයාට මේ වගේ මම විශේෂිත වූ කැටායන බහුලව පිට හම්බ වෙන කැටායිනටික දාලා තියෙනවා ඒවගේමඒ කැටායනත් එක් සංගත සංගීර්ණ හදන ලිගන තුක් දාලත් තියනවා හරි අප මේ ගැන හොඳ අධ්‍යනයක නිරධ වෙන්න ඕනි කුතේ. හරි එතකොටි ක තියන පාට සහ මතර කාරනා පැත්තකින්ද කියලා අපි මුලින්ම පුළුවන් කරගන්න ඕනි මෙන්න මේ කැටායින සහ ලිගනත් එක්ක හදන සංකීර්ණ ටික සම්බන්ධ අවබෝධයක් ගන්න හරි අපි කරමෝ මෙහෙම මුලින්ම රර්ලෝම කියන නම්වා මේ වගුව මතකතියාගන්න ඕේ අනිවාර මේ වගුව මතකතියා ගන්නුව. මෙතන නැති කැටයින දෙගතුනක් ගැනවා වෙම කියනවා මේ කටාන ටක ගැන විශේෂෙන් මතකතියාගන්න ඕනේ. හරි එතොට මේ වගුව මතකතියාගන්න හැටි බොලිින් අපි මෙහෙම පටන්ගන්න. හරි දැම්බලන් වගුවේ කොතනින් ද පටන් ගරන්තියෙන්නේ. ඉස්කැන්්ඩියම් ගැනතියද නෑ ටයිටේනියම් ගැනතියත නෑ. වැනඩියම් ගැනතියද නෑ කොතනින්ද පටන්ගන්නේ. க்්‍රரோමියම් වලින්. කரோෝමියම් වලින් පටන්ඟරන් දිගයට යනවා. දිගටගහිල්ලා කොතනින්ද ඉවර වෙලා තියන්නේ. සිංකොලින්ද සිංකැනත් අපි කතා කරන්න ඕ. හැයි සිංකොලින් විවෙරලා තිය නෑ සිංට කලින්ඉන්න හොපර්වලින්. එනං කரோමියම් මලින් පටන්ගන්නවා කரோමියම් මංගනස්, ෆෙරස් හෝබෝල් නිකල් කෝප. සිං ගැන කතා කරන්න නෑග කියන්නේ එයා වරන්නයින යයින් ද ෑගෙන චුප්ටම් එ දෙෙදි කතා කරලා නෑ අපි. එතකොට මේටික මෙහෙම දාගන ගා අපි පොඩි වෙන්කර ගැනීමක් කරමු හරි මෙතන මේ යටට අපිදාමු ලිගන ටික ජලය ඉට පස්සේ ඇමෝනියා ඉ ම හරි මේක තම වැදගත්ම කතන්දර ටික මේ වගුව තමා තියෙන්නේ හරි එදා හොඳට බලන්න ඉට පස්සේ මේ කරෝමියම් බලඳ කොපවලට දැම්මන මේ බෑ මොනවද කැටායන කැටාන බැලුවත් කැටාන සම්බන්ධ ට හුරුව තියෙන්න්න ඕනෙ පුතේ මෙතන දෙයි තියෙන් ඒ කවුද කරෝමියම් එක් කෙනයි එකක් කැරලා Fෆ1 කෙනයි මේ Fෆ එක් කෙනාගේ තවේකත් තියෙන F2ඒ මෙන්ට අතුරත් කරලන යා ගැයි සිං ගැනයි එහෙම වෙන මන් චුට්ට කතා කරනවා හරි හොඳ මග දයාග තොර F ඉතුරු ටික සේරම දෙකේ කට්ටිය ඉතුරුටි සේරම දෙකේ කට්ටිය දැම්පුතේ මොකද වෙන්නේ දෑවිි බලනවා මේ කෝමියම් ජලයත් එෙක් හදන සංගත සංකීර්ණය මොකක්ද. මැගනස් ජයත්තෙක් හදන්න මොකක්ද ජයත්තෙක් හදන්න මොක්ද. කොබොල් දන්න ොකක්ද නිකල් කොප මොකදහදන්න. එතවට මේක මෙහෙමයි සමහරයට පොඩි ගැඩලුවත් තියෙනවා මේ කැටායනයත් එක ජලානු හයද හතවද දෙකත මොකක්ද කියන එක. එන්දා මුලින් පාට කෙසේ වෙතත් වා කරන්න ඔනිේ සංගත සංකීර්ණ ටික දිය ගැනීමේ හැකාව ගන්නවුන්. එන්ද මේ කාරණය මතකතියා ගන්න. මෙන්න මේ ජලය කියන එක් කෙන. මෙල මේ ජලේගෙන එක් කියෙනා මොකද කරන්නේ. කැටායන හයත්තියෙනවනේ හරියට ඕරේක බෝල හයක් වගේ. මේ බෝල කිය හිතුව මේ බෝල හය කියලා හිතුවත් මේ බෝල හයටම ගහන්නෙ පුතේ හයේ හයක්. හරි ඒනම් මොකද වෙන්නේ. මෙයා හයේ හයක් ගහන්න මේ ජලානුවන්. මේ හැමෙක්කෙනත් එක්කම හයේවා තමා ගහන්න. හනාම් සූ්‍රලියන්ම ක්‍රෝමියම් ජලානුත් එෙක්ක ජලානු කියද පුතේ ජලානු හයයි. ඒ තමා සූත්‍රය සංගත සංකීරණයඒ ආරෝපනය මොකක්ද 3 ඇයිඒ කෝමියම් 3 ජලානු හැ කියන්න ආරෝපනය රහිතයි ආරෝපනය රහිත කියන්න බින්ුුවයි ක්‍රෝමියම්ල දනතුනායි කියන්න මුළු ආරෝපය දනතුනා ඒක කොටව අහණ දාද ලිදාන. එතර මෙතනත් හිතන්න දෙයන්න M ජලානු හයයි 2+ ඒවිට මෙට ලියාගෙන න්න පුළ. තතියන්නට ජලය ගහන්න පුතේ හැමේලේම හඒවා ගැව්ුවොත් හයේවතමා ගහන්න ඉටස්සේ ඇමෝනිියයා ගැන අපිට කතා කරන්න තියෙනවා හරි ඇමෝනියා ගැන කතා කරන්න තියෙනවා ඇමෝනිියාවල මෙහෙම මේකයි විස්තරේ හරි ඇමෝනිිය මෙන්න මේතුන් දෙනත් එක ඩොඩ් බෝල් තුනක් ගහන්න ඒ ගැන සංකීර්ණහදන්න නෑපුති ඩොඩ්බෝල් කියන එක දන්න ඕනේ ලකුණු නෑ සංකීර්ණ හදන්න නෑ රි මේතුන්දැනත් එක්ක මෙයාට හයක් ගහනවා මෙයාට හයක් ගහනවා, මෙයාට හතරත් තමා ගහන්න. එතොට මේ ඇමෝනියා ගත්තොත් ඇමෝනියාගේ ඕරේද පලවෙනි බෝල තුන ඩොට් ඉතුරු දෙකට හයේ දෙකයි හතර එක හරි එතොට මේ මේ ඩොඩ් බෝල කියන්න මොකක්ද සංකීර්ණ හදන්න නෑපුතේ ප්‍රසන්ටේෂන් එකේ දීලා තිය නොමුකක්ද ඇමෝනියා සමග සංකීර්ණ නොසාදයි හයිරොක් සයිඩ සාදයි. අප රොක්යිය ඇමෝනි අත්ත එක සංකීර්ණහ දන්න නෑ සංකීර්ණ නෑ කියන එක තමා මේ ඩොට්ට ඉරි ගහසයෙන් සංකීර්ණ දන්නෑ කියන එකම ඒක ලියන්න අංකොඔන්න සංකීර්ණ නොසාදයි සංකීර්ණ නොසාදයි හයිරොක්සයිඩ අවක් ෂේප කරයි. මෙහන්නකෝ සංගීන හදන්න තු හඩොක්සයිඩ කොහොමද වක්ෂේප කරන්නේ වෙන්න කොහම දබි බලමු රොක්යි කියන්න මොනවාද කෝමම් 3ක් රොසයි කියන්න මොකද ෝමියම් 3 එක් Oම කියක් සටනවද තුනක් සෙටනවා ෝමම් 3ක් Hම තුනක් සේටලා හදනවා මොනවාද. CRROH3 බලන්් කොඳ ඇසරල්ල ප්‍රසන්ටේ ජෙන්න එක තිෙනවා ක්‍රෝමියම් හඩරක්යි හදන. දැම්ම ඇමෝනියා හැදෙන්න්නේ හයිරොක්සයිඩ සංකීන්න හ දන්න නෑ. දැම්ම ඇමෝනියා හැදෙෙන් යිරොක්සයි කොහොද වෙන්න. ඔල දන්නවා මේ ඇමෝනිියා ගෙනෙක් කෙන පුතේ තුරට බැස්සහම මොකද වෙන්නේ එකමන් චුට්ටක් ලියන්නම් මෙතන මේ පැත්තට වෙන්න ඇමෝනියා කියෙනෙක් කෙන වතුරට බැස්සාහම එන්නේ ස්ට්‍රී ජලයත් එක් මෙන්න මෙහෙම සමතුලිතයක් ඇති කරගන්න හෝදේ. N4 දැන OH ම මේ ගැනවාල දැනන්න දන්න ඇතිවන්න බෑ දැන දැනගෙන තියන්න උුණු දෙයක් මේක ඇමෝනියා වතුරට බැස්සාහම N4+OS ම කියන මෙන්න මේ සමතුලිතය ඇති කරගන්නවා. එම් ඇමෝනියා ්‍රාවනයක් කියන්න පුතේ ද්‍රාවණය තුළ ඇමෝනිියත් තියවා ඇමෝනිියත් තියෙනවා ඊට අමතරව O මුත් තියෙනවා. එතෝට මේ කෝමියම් මැංගෙනස් ෆෙරික් කියන තුන් දෙනා, මෙන්න මේ සමතුලිතෙන් ආස කරන්න කාටද වැඩිපුර මෙන්න මේ ම මෙන්න මේ ම දම වැඩිු රා කල දී. ඒහින්දා යා මොකද කරන්නේ මේ තුන්දනාම ඇමෝනියාාවල තියන සතුලිතේ O ම එක් රොක්යි හදනවා මැ ගන සයිඩරොක්යිඩ් හදනවාඉටවස්සේ ෆෙරෙක් හඩොක්සයිඩ් හදනවා. බරන්න ඔතනවේ Hඩොක්යි හදනවා ගෙන කතන්දරේ එන්නේ අන්න හෙමයි ඇමෝනියාා ඒ මතුියක් ඇති කරගන්න අයි සමතුලිතේ තිේ ෝ ෙටල ය ඩි කරනවා. හරද. එතර පුදේ වැඩිපුර ඇමෝනියා දැම් මොත්මකද වෙන්න. මොනවත්ෙන්න්න ෑම මේ මේගොල්ල කැමති න ඇත්තරම ඇමෝනිියයාගේ ඇමෝනිියාවලට කැමති නෑ -ටමයි කැමති. එතකොට මේ තුන්දෙන වැඩිපුර ඇමෝනියා ැම්ම කියලා සිම දෙයක් වෙන්න නෑ අවක්ෂේපේ ඒ විදිියටම ඉන්නවා හොඳද? ප්‍රසන්ටේන මන්දදාලානැ තේ ප්‍රසන්ටේ ෙන්න එක ක්‍රෝමියම් මංගන පෙරික් කියන තුන්දෙනගේ මන්දදාලා තියනවා ඇමනියා සම සක සාද හයිරොක් යිඩ් ල ක්ෂව කියලා ොන්නන් ආයකේ ඔයා වෙනම පොයින්ට අද්දා ගන්න වැඩිපුර ඇමෝනියා සමග සෑදෙන හයිරොක්සයිඩ දිය නොවේ කියන එක. හරි ස්වැඩිර ඇමෝනිියයක්ත් එක් සාධන හිරොක්සයි දේ නොවේ හරි හොඳයි. එතට ඉතුරු තුන්ද රාගත්තොත් හය දෙකයි හතර එකයි ගහනවා. හැබයි මේ හය දෙදකයි හතරකයිපුතේ එක පාරම ගහන්නෑ. හරිද චුට්ටා බලන්් ප්‍රදන්ටේශන් එක බලන්න මගත්ද කියතිී. ඇමෝනියා යටදේ බලන්න කෝබෝල් 2 නිකල් 2 - මේ 2 ඒේකෑ 2 ම දන්න නේ. 2 කොබෝල් 2 කියන තුන් දෙනා කියලා තියෙනවා සීමිත ඇමෝනියාත් ප්‍රමාණයක් සමග හරොක්சைයිඩ ලෙසා භක්ෂේපව. හොඳද මොකද වෙන්නේ දැන් අපි ගත්තවොත් මෙහෙම. එකම Coෝල්2 Co දානවා ඇමෝනියා චුට්ටක් ගැන ොක සාණර්‍රයගින් මෙ තනක සාද්‍රනයකින් දාන. දැම්මොත්මකද වෙන්න. දැම්මොත් මුලින් මොදන්න යිඩරොක් සයිද ලෙසා වක්ෂේපය නොලු. කොබෝල් highරොක්යි් මෙහෙම වෙන්නේ කොහොමද කෝබෝල්් කියනෙක් කෙනා ඇමෝනියා සමතුලිතේ OSස් මනට තමා මුලින්ම කැමති වෙන්නේ. හැබැ ඇෝයා වැඩිපුර වැඩිපුර දාාණන්න තාන්් මොකද වෙන්නේ. Oයි මක තියෙන කැමැත් අඩුුවෙනවා ඇමෝනියාට තියන කැත්ත වැඩි වෙලා ොබෝල් හරක්යි් මොකද වෙන්නන්නේ කොබෝල්ඩ ඇමෝනියා හයක් එක්ක සෙට්ටෙනවා. 2 හදනෝ පැහැදිලිද පැහැදිිද. හරි එතට මොකද වෙන්න අර කිය යන කදරය පුතේ සීමටත ඇමෝනියාහමුවේ හරොක්යිඩ දෙේවක්ෂපයනවා යවක්ෂේපල පාත් එක් වට දී තියෙනවා. ඒ අවක්ෂේපවමගලටම ඩි ම ම යිොக்ाइඩ අවක්ෂේය ද වෙලා සංකීර්ණය හදනෝ. හරි එතකොට මේ හය දෙකයි හතරයි ගහන්නේ එක පාරමණ මේ ගැන මුලින්වක්ෂේප වෙලා තම වෙන්න මදේ එත මෙ මෙතන කබෝ් මෙතන නික මුල නිකල් හाइොசைाइ් වෙනවා නිකල් ஹाइොක්சைाइ් වෙලා ඕක දිය වෙලා नක N32 හැදන. එතකොට මේ මේ යිරොක්යි හැදෙන්න කොහෙ හයිරොක්සයි මන්දැන් කිව්වා මනයා දානාව කියන්න මෙන්න මේ සතුලිතේ තමා දන්න එක ඔයේෂ මනස්තලින් තම හයිරොක්සයි් එහදන්න වැඩිපුර දාන්න දාන්න ඇමෝනිියත් එක් සෙටටෙනවා. තොට ඇමෝනියා ජලිය රාාවණයක් කියයන්ට දෙකම තියනම ඇමෝනියා කිය ලිගනෙත්තියනවා යේ මසුත් තියෙනවා හොඳද එම් ඔය විදියට තමා ඕක ගොඩ නැගෙන්නේ හරි මස් සියලු දෙවල්ලි වෙන හය දෙකයි හතරයි ඔන්න කොපවල්ට ියන්න මෙහෙම කොප4 දැම්පුතේ සංග සංකීර්ණ හදෙන මංකිවේ මුලින් කරගන්නඩ කියලා තොට එකතාවම කියන්න. සල් ම කියනෙක් කෙන ගත්තොත් හරි ලේසි මේක ගහන්න මොනවාද හතරම හයක් මේ හැමගෙනෙක් එක්කම සංගත සංකීර්ණ හදනවා ඔය ඇ ඇැමෝනිියාවල විතරයි පෙලක්ටි හදන්න පෙළක්ටි හදනවා හෙමතන්දරෙන්නේ හැබයිල් ම කියන්නන්නේ ඔක්මත් එක් හදනටේ ප්‍රසන්ටේෂනනි ගත්ත පේෙනවා. හතරෙම හයක් ගහන්නේ බලන්න ක්‍රෝමියම් එක් සියල්මන හතරයි ගහන්නේ. මැංගෙනස් එක්කත් හතරයි. පෙරික් එක්කත් හතරයි ඉතුරුතුන් දෙෙනක්කත් හතර ගානතමාග හලතියෙන්. එතකොට පාට හම්බ වෙනවාට ලැබෙන සංකීමන ටික හොඳර පේනව ඇති. හරි එදොට ඒබෑ පාටත් එක් මම දීලා තියෙනවා බලන්ඩ නැමත ගියොත් එහම මේ ජලයත් එක්ක හදන පාට ටික කෝමියම්්‍ර නිල්ධම්. ැංගන ස්ටෝපස් ලා රෝස ෝක රෝස කියලන මතකති අත්ත ගැලුවන් නෑමුතේ ෆෙක් ්‍ර ල ක හ දුමුරු කහ දුමුරු කියනෙක් ළම තමයි බොහෝ විට එන්න ත්තන් කහ පාට කියලා එන්න පුළුව හරි ඊට පාසේ රෝස පාට නිකල් 2 කොපාට කොප 2 නිල් පාට එකයන්න අර හදලා තියන මේ හදන සංකීර්ණෝල පාටවේ තියෙන.ො62 කියන එක ලා නිල් පාට සංකීර්ණය. මේ අහන්න. තුරු වැදගත්ම කාරණය තමයි සංගත සංකීර්ණ කියන කට්ටිය හරිද සංගත සංකීර්ණ කියන කට්ටිය බොහොවිට අයනික බන්දධනගය ජලේ දිය වෙලා තමමා ඉන්න අවක්ෂේප වෙන්න නෑ හරි එතවට ඇමෝනියා ගත්තොත් ඇමෝනියායට තේදී ක්‍රෝමියම් මැංගරසා ෙක් කියය තුන්ද න ක්ෂේප නහැන තතුර කෝමියම් නිල් කොලාවක්ෂේපය මැගන යි ක් යිට ක ක්‍රීම් පැහැ නත්තම් සුදු පාට අවක්ෂේපයක්ය කියලාි කියනවා フェ சை රතුम्රු අවක්ෂේයෙව රතුමුරු අවක්ෂේපයපු දේ තන විරයි දන ෙරික් කොල තමා තියන්න හරි ට কොබෝ හக்সাाइ් කියන්න රෝසපාට අවක්ෂපයක් ඉටවා අක්ෂේපය රෝස පාට වුණට එඒ වැිපුර ඇමෝනියා දැම්ම හම හදමුරු තත්වයට පත්ව ඒ විදියට ඒ පාටටික මතකතියාගන්න ඕනවා. මුලින්මවා පාට පාටටිකත් බතගතියාගන්න ඕන මුලිම්බම කත කරන්න ඕනේ මේ වගුව පැ්ටිස් කරන්න. මේ මෙතරන සීමම තැමෝනිියත් එක් අවක්ෂේ පේලා වැඩිපුර දැම්හම දේවාගෙනන කතදර ඉතා වැදගත්හ තා වැදගත් කතාව. හරි. ඉට පස්සේ ඔය වගූ ඔහොමයාට අධනය කරන්න පුළුවන් අවශ්‍යන මේ මතකතියාගන්න තමන්ට වා්‍ය හදාගන්න පුළුවන් බුදේ දැන් ජලයගත්තහම ජලය කියන ලිගනය සම්බන්ධව ක්‍රෝමියම්ම ලිඳං කොප දක්වා වාකයක් හදාගන්න. ඇතා ඉංග්‍රසියේ ඩියේ මුල්ල අකෘටිකාරගෙන බලන්න නිල් ධම් කියනෙ අපි දම්පාටත් ගමක. පප පී. ඉතවල් රෝස කියන එක පිංක් පී. එටස් කහදුකුරු කියන එක යෙලවගත්තොත් වයි. ව ඉටවාසේ රෝස නැවත ප. හොල කියන්න G නිල් කියන එක බල. හරි එතකට ඉංග්‍රීසිය අකෘටික විතරක් ගත්තොත් අපට එනවා ොගත්. මේකේනවා. ප මේකේනවා? හැබැයි මේි පපල් පික් හරි එඩ පස්සේ ියලෝබ එෙනවාIP niක 2 GB හරි PPGB හරි එහෙම හරි තමන්ගේ වාක්‍යයක් මතකතියාගෙන හරි මේ යම් ගිසි කෙඩික්‍රමයක් භාවිත කරන්න හරි ඒක්‍රමේ තමන් සතුක්‍රමයක් තමන් හදාගන්නඔේ පාට වට අදාළව වචනටික එ එකට මතක හිටියේ හොඳදට හරි ර එතකොට ඔය වගුව ගැන තමා අපි කතා කරේ ඉතා වැදගත් විදිහටෝක මතකතියාගන්න බලා හොඳ ඉර්වාස්සේ අපි ගත්තොත් ඕස් ම කියනෙක් කෙනා මෙන ඕ ම කියනෙක් කෙනා ලිගනයක් විදියට ගත්තොත් ප්‍රසන්ටේජෙන්කට එයාාව ඇතුළත් කරලා නෑ හැබැයි මේක දැම්මන් කියා දෙවා අහන් කරගන්න බලන්න හරි කරෝම 3ම කමග 2ෆෙර 3 පෙරි Coෝෝල් නිල් 2 ඉටවස්ස කෝප දැම්බුතේ මේගොල්ලො ගත්තොත් හයික් යි කිය ලිගනයක් ලෙස යාත්ම කෙන්න්න පුළුවන් කෙනෙක් දරබි මේ එකනෙක හයිරොක් යි න යිරක්යි දන්න පුුවන්ග ති මේ ම කියෙනෙක්න වෙනම කඩේගන්න නෑ ති ඉන්න ෝඩයම් යි රක් යිඩ විදිට හරි පොට සිම් යිරක් යිඩ හර ය මොක් හරි බ්මයක්ක් දට ඉන්න ය ම. තොකොට ඔය මොක් හර ක්‍රමයකින් ඕය දනමය එකෙක්ෙනාට. මෙගොල මොකද කරන්නේ. හරි මේ හැම කෙනෙක්ම මොකද කරන්න පුදේ. හැමගෙනෙක්ම දැන් අපි දන්නවානේ කලින් ඇමෝනියාදාදි සීමිත ඇමෝනියා ප්‍රමාණයක් එක්ක හයිරොක්සයි් අවක්ෂයප කරානේ හැමගෙනෙක්ම හඩරොක්සයි් අවක්ෂප කරා හරි අරවසානයට තුන් දැෙන තරක් වැඩිපුරත් එක් දියවෙලාගිය හැබයි හැමගෙනෙක්ම හරක්සයිඩ අවක්ෂප කරා ඒ කොහොමද ඇමෝනිියාවලින් හම්මච් ෝයෂ මයින ින්ද. දැන් මෙතරත් ඇමෝනි ලින් හම්ම ෝයිෂ මයිනස් නේ කෙලින් ඩරෙක්්ටිිය ෝේ් මයිස් දෙේෙනන මෙන්නම මෙයාගේ ප්‍රබල බශ්මදාලා. එහමනො මොකද වෙන්නේ. මේ ගොල හැම කෙනෙක්ම හයිරොක් සයිඩ ලෙසා වක්ෂේප වෙනවා සිම්පල් අය සංගත සංකීන ගැන වදවෙවී ඉන්න ඔන්නෑ හැම කෙනෙක්ම මොකද වෙන්නේ ඔන්න ඇවිදියට හයිරොක් සයිඩ ලෙසා වක්ෂේපයනවා. එදවට මේක කයිරොක් සයිඩේ පාට මොකක්ද ම යික්යි් පාටම ගත් ඒ අපි ඇමෝනියායට ම ඉග ගත්තා. එමනනියායටතේ බලන්න නිල් කොලා අක්ෂේපයක්. මැගන යිරොක් යි්ල පාටම ගද. සුදු පාතායි එක ඇමනියා අයටේ හක් යිඩෙන ඉගෙන ගත්තා. හරි ඇමනියා අයටේ හම්බච්ෝ මල අප ගැන ඉග ගත්තා. ෆෙරික්වල රතුදුමුුරු. කොබෝල්ටල රෝස නිකල්ල කොල කොපවල කදනිල් අවක්ෂේපයක් හරි එකට ඒ ඔක්කොම ඇමනියායටේ හම්බච්ා වක්ෂේපයක්. තො මෙතැන වෙනස තමයි. ති ඩෙක්ල දීප් එක. දැම් මේට අපි නිකන් නිකා සතුටක්ත වගේ අපි දාන නිකා වැඩිපුර O ම වැඩිපුර O ම දනමේ හැම එකටන්න වැඩිපුර O ම හිතන්න මේ හැමකටම දානවෑ වැඩිපුර OH ම දානවා. දැමටාවස මොකද වෙන්නේ මොනවත් වෙන්න එකක් නැටි තර පොඩි වැඩක් කෙනවා කාටද මෙන්න මේ C3 මොකද වෙන්නේ අවක්ෂයේපය හයික්යි මද වෙන්නේ. හයිරොක්යි දිය වෙනවා හොක්යිේ දිය වෙනවා. මේගොල්ලො කවුරුත් දිය වෙන්නෙ නෑ. මේ කිසිමනෙක් අවක්ෂේපය දියවෙන්නෙ නෑ කිසිම දෙයක් වෙන්න නෑ. ඒ හදපු අක්ෂේපය එහෙම තියෙනවා කෝමියම් යිඩරොක්සයිඩ් තරක් අවක්ෂේපය දිය කරගන්න. තෝවට මේක පුතේ සටහන් කරගන්න ඕනි කාරණය මේක මෙහම වෙන්නන්නේ ඇයි කිය ලමම් පොඩ්ඩම් අතක දයාගන්න පහස වන්නවාට කියලා දෙන්නම්. අපි දන්නවා හාරසිය තිස් අතර, මටිකරට කලින් කතා කරේ මොකද හාරසිය තිස් අතර වෙනනඩියම් ක්‍රரோමියම් මැංගෙනනස්වල ඔක්සයිඩ වල අම්ල භා්ම භාවය ගෙනැ අපි කතා කරලා. ඒ කතාගරයේ කවුරු ගැනද ඔක්සයිඩවල. ැ ඔක්සයිඩ ගැන කතා කර අද්දී ක්‍රෝමියම් වල දන කියීද ඔබයගුණි වනේ දනතුන උබේගුණ ගැන මොක්දපුතේ අම්ලවලදදේ වනා භශ්මලදයනවා. එෙනම් CR වල දනතුනේ ඔක්සයිඩය. CR2 ඕ3්‍ර උබයගුණි එහෙනම් මෙහෙමෙකවුත් මතකතියා ගන්න ඉගෙන ගන්නCR දනතුනේ ඔක්සයිඩේ ඔබයගුණී නම්CR දනතුනේ හයිරෝක්සයිඩත් උබයගුණ උබයගුණ හඩරෝක්සයිඩය උබයගුණී නම් පුතේ බැ හයිරොක්සයිඩයට පුළුවන් මොනවද බස්්මෝ ලදියවෙන් නම් ලොවලද දිය වන තො මේ බලන්න යිඩොක්යිඩේ හැතුුම් තන දැම්ම මේ හයිරොක්සයිඩේ හැදිලා ඉන්න මේ එකක ඔබයෝගුණ ඇයිඒ දනතුනෙන් ඇල්ලා දෙනේ දනතුන දනතුන හරසය තිස්සාත දන දනතුන හැදි්චක්සයිඩේ ඔබයගුණනි යිරක්සයිඩයක් උබෙගුණනි කියල දම්ම කිවනන්නේ එනම් මේ ඔ හයිරොක්සයිඩ මොකද වෙන්නන්නේ යස් මයි දැම්ම හම ඒ දියවෙනවා. සරලයි. ඒ දියවෙනවා දවෙලා මෙන්න මෙම දීවෙච්ච ද්‍රාවනයක් හම්බ වෙනවා. හරිඒනාම්. මෙයා දියවෙෙන්න්න හේතුව ස ත්‍රීපල සවස්ථාව උබය ගුණී හින්දා. හරි සයාත්‍රීපල සවස්ථාව මොනයි අවස්ථාද උබය ගුණී අවස්ථාව. ගදපුතේ උබයගුණී අවස්ථාව. හරි ඔ සටහන් කරගන්න මේ කාරණය මේ පොයින්ටික දාගන්න. හරි මෙතන හැමක ට ඉද ද වැඩි පරෝච් ම න දාන කියලා මේ විතරත් දියවෙනවා මෙගලු දියවෙන්නේ නෑ ගල ක්ෂේ පලා න්න හැබැයි. මෙතැින් මේ මෙහැට ඉන්න තුන් දෙන ඇමෝනියායටට දෙේදී ඇමෝනියාාවල දිය වුණා යිඩොක්යිඩලේ සවක්ෂය පෙලා දැන්තමා මෙහෙම වෙලා තියෙන් පැහැදිලිද ර් ඊට පස්සේ අපි තවකාරණයක් ගැන කතා කරනවා මම කිව්වා මුලින්ම මෙතැදි මේ මේ කැටායන හයතියද්දී යකඩවල දෙන්නෙක් ගැන කියන්න ඕනි කියලා. යකඩවල අනිත් කෙනා කවු්ද. යකඩවල අනික්්‍යෙන තමා පුතේෆ2 හරි? F2 + කෙන ම පොඩ්ඩක් දැන් කියන්න යන්නවාට F2 F2+ ගත් හාම අපි FFI2+ වල ජලයත් එක්ක හදන සංගත සංකීරණ ගැන පොඩ්ඩක් අවබෝධ කරගන්න ඕනේ එත්තක F2+ ඇමෝනිියත් එක්ක මොද කරන්න කියනෙක් ගෙන කතා කරන්න ඕ දැ බැලුහාම මකික වුව ජලය කියනෙක්ෙන හැම තැන දිම ගහන්න කියේවද හයේවන ගහන්න එකොට F2 එකත් වනිස නෑපුතේ ගහන්න මොකක්ද හයේ එකක් තමයි තවට F6 ඔන්න 2 අපි දන්න අනි ජලානුවල ආරෝපණයක් නෑ ජලානොහයේ බිින්දුුුවයි තවට මේ දන දෙග සෙටු හම මුලු ආරෝපනය දන දෙගක් නවා මේක පාට මොකක්ද පාට දැනගන්න හරි ලා කොල මොකද ලා කොල මේක අර මූලිකවමංවාට දීපපුූ අගුවෙන් බාහිලව මං කියන කතන්දරයක් හැ හරි එතකොට මෙ ලාකොල දැන් F 2 එක්කෙන ඇමෝනිියත් එක්ක මොකද කරන ඇත්තේ. හරි F2 ඇමෝනිියත් එක්ක කරන්නේ ඒගේ යි නැත් F ඇමෝණියයක්ත් එක්කර දේම තමයි මොකද? F3 කරේ මොක්ද වගුවතාමයාට පේනවා බලන්න මොකද කරේ සංකීර්ණ නොසාදයි හයිරොක්சைයිඩලස අවක්ෂේපවේ. පැහදිලින් එන F2 මොකද කරන්න එයත් සංකීීමන හදන්න යන්න නෑ Hiරක්යිඩල ක්ෂේපනවා එන F2රිින් හැදන්න පුළුව යිරක්சைඩ මගදපුත FI OS2 මේ කාත්තෙක්කද ඇමෝනිියත් එක්ක කාතෙක්කද ඇමුණනියක්ත්ත එක්ක. ෝනිියත් එ එක කහමද හයිරක් යිඩ හෙ දෙන්නන්නේ වා දන්නවා කෝමද ඇමෝනියා දානවා කියන්න ජලයට සමතුලිතයක් අපි දාන්නේ මොකද සමතුලිත N3්‍ර ජලය සමතුලිත N4 O ම එ තවට මෙන්න මේ O ම අල්ලගෙන මෙයා හටරොක්සයිඩේ හදනවා. මේකට වැඩිපුර ඇමෝනියා දාමුද මොකද වෙන්නේ කිසිම දෙයක් වෙන්න නෑ අවක්ෂේපය දේ වෙන්න නෑ වගේ මතමයි2 හැසිරෙන්නේ මේගේ පාට ගැන පොඩි අවබෝධයක් ගන්න මේ අපි කියෙන කැත්ත කොලාවක්ෂේපය කියලා මේ කැත කොලාවක්ෂපය මේවා සටහන් කරගන්න පුොතේ ඕක වගුව තුළා දාලා නැති දෙයක් කැත කොලාක්ෂේපය ඉඩ පස්සේ F වලට බස්්මයක් දැම් මහම OSෂ ම න ටම කිව ෝඩියම් හයිරොක්යිඩ හරි පොටේසියම් යිරොක්සයිඩ් හරි ඔයවගේ බස්්මයක් දීල තම ෝ ම දෙන්න ඕයස් ම දුන්නම් මොකද වෙන්නේ මේ වගේම තමා මෙයා හදනවා F 2 හරි මේක ඉතිං ඇමෝනිියත් එක්ක හදන හයිරක්යිඩේපාටයි මෙ අත්තක් අද හයිරොක්සයිඩේ පාටයි දෙ එකක්වවෙන්න බෑන දෙගම හයිරොක්සයිඩ මොකද මේකත් පාට කැතකොළම තමයි හරිත් මොකක්ද අපි ගැන්න කැත කෝල කියලා. හරි කැතකොල අවක්ෂේ පැත්තමා ලැබෙන්නේ හරි වැඩිපපුරෝ් මනස් දැම මොවත්වෙන ොද නැකිසිම දෙයක් වෙන්න ඔය වැඩිපුර ෝච් මස් දැම්ම හම පොඩි පොඩි දියවීමක් දක්වන්න එකව දසිිය්‍ර්ලස් මංක ඔයකට හේතුව මොකක්ද උබේ ගුණේ ඔක්සිකරන අවස්ථාව හිද රයි් දොට මේෆීට්ල ගැනකිවේට ව මෙ ලිගනත් එක් ෆට වල හැරීම ැ අපි දැ කතා කරා. ඉට පස්සේ අපි කතාරන්නවුන් තවත් විශේෂයකත් තියනවා එතමා සිිංක් 2 සම්බන්ධව සිිංට කොහොමද මෙන්න මේ ලිගනත් එක් ්‍රියාත්මක වෙන්න කියලා. හැබැයි ඒ ගැන කතාරන්න කලින් මුලින්මවා දැනගන්න ඕනි කාරණය තමා සිිංක්ට කියන්නේ ආන්තරික කැටායනය එවෙ. නැතම් සිංක්ට වර්ණවත් කැටායන හදන්නේ නෑ සිටූසල වර්ණවත් බවත් නෑ. එහෙනම් මේ සිටූ හදන කිසිම සංගත සංකීර්මයක් වර්ණවත් වෙන්නේ නෑ අවරණයි බව ඔලුට ගන්න ඕනේ. හරි එතකොට සිිංක්ටල ගත්තහම. අපි ගම මුලින් ජලයත් එක්ක දන්නවානේ ගහන්න මනවාද ජලය ගහන්න හය ඒවා එම් සිික්2 6 2 ඔන්නෝක අවරණයි අවරණයි ඉ පස්සේ ඇමෝනිියත් එක් හරි ඇමෝනිිය අත් එක්ක ගත්තොත් මේකත් තර වගේ තමාතේ මොකක්ද මුලින් හදනවා මෙහෙමයි සීමිත N්‍ර සමඟ සීමිත්‍රී සමග මොකද වෙන්නේ හරක් සයිඩා වක්ෂේප කරනවාරොක්යිඩ අක්ෂේප කරනවා එතකොට සීමිතන සීමිත එතකොටවාට එනවා සිිංක් highරොක් අවක්ෂේපය පාට මමුගක්ද හිත හිත ඉන්න දෙයන්න සිංටූ ්ල කියන්නේ මොකෙද්ද අවර්මය එකෙක්නෙ අවරණයි එහෙනම් හැදෙන මේ අවක්ෂේපයත් මොකද වෙන්නේ අවරණයි අවරණයි කියන එක අවක්ෂේපේකට සුදුුනෑන අපි ියන්න මොගක් කියල සුදු පහැති සුදු පැහැති සුදු පැහැති අවක්ෂේපේරි එඩ පස්සේ මොකද වෙන්නේ වැඩිපුර එනෙස්්‍රී සමග මොකද වෙන්නේ. මේ උඩ හැදුුණු අවක්ෂේපය දියවිී ආක්ෂේපය දිය වී සංගත සංකීර්ණය සාධයි එතකොට ආඩන සිිංක් සිං ්‍ර ඒවා හතරක් මෙහන්නක කොපත් හතරයි කොපොල්ට පස්ස සිංකි ඉන්නේ සිංක එකත් හතරයි මේගෙඉතිං අවර්ම ද්‍රාවනයක් අවණයි අවරණයි හරි එතකොට සිිං ජලයත් එක් මෙහ ැහැසිරුණා ඇමෝනිියත් එක්ක මෙන්න මෙ ආකාර දෙකකට හැසිරෙනවා ඔය විදිහට එතවට තවකාරණයක් කිව්වනේ මොකක්ද ම ම ගැවත් ගහන්නේ හතරගපපු තයාර ජය හඒවා ගහන ස ම ගැවොත් ගහන්න හතරකල් එනම් සිිංක් හතරයි 2 ම හොඳ ඔවිදිරි තමා වැඩේවෙන් එතෝට මේකවා සටහන් කරගන්න ඕනිේ මෙකතා වැදගත් ඉට ප නිතතිම් ප්‍රශ්න නවා රි එට පස්සේ සිං ගැනව තමයි මේ කියන්න ය සි - එක් කොහොමද හසිරෙන්නේ ම එක් කොහමද හැරෙරන්නේ මොකද වෙන්නේ සි හරොක් සයිය හගනුහරි සුදුපාටා වක්ෂේපයක් සුදුපාටා වක්ෂේපයක් මෙහන්න වැඩිපුර ම දමොත් මොකද වෙන්න ඔය වැඩිපුර Oම ගැන කතතාක් ද වැඩිපුර ඇමෝනිියයා ගැනතාව කතාකර ඉටවස වැඩිපුර O ම ගැන කතාවගුත් අපි කතා කර. ඒ තමයි කෝමියම් හිඩොක්යිට හතන ෝමියම් හයිඩරොක්යි ියෝ්‍රී කියලා බෙසිෝ ්‍රී වැඩිපුර ම දැම්මහ මොකද වෙන්නේ ඔය අවක්ෂේපේ දිය වෙනවා. බං එකට හේතුවකුත් පැහැදිලි කරා ලඟින් යන්න හේතුව මොකක්ද C3 කියන්නේ උබයගුණී අවස්ථාවක් එතොට උබයගුණී අවස්ථාවයි තියෙන කට්ටිය අම්ලත් එක් අපප දික්‍රිය කරන බශ්මත්ත එක් අප දික්‍රිය කරන්න සිියෝස්්‍රී කියනෙක් ෙනට අම්ලයත් දැම්මත්තවෙල දියෙනවා බශමයක් දැම්ම අප බස්මයක්ත් එක් දිය වවා. හරි එතවටසිර්ෝයිස්්‍ර දියවුණා මේ සිංගයන්න ොක්ද සිංකයන්නේ තනිකරම බයගුණී මූලත්‍රව්වයක් ඒවගේ මේ කැටායනත් උබේ ගුණී ලක්ෂණ තිය ඒවා එහ සිං කියයනක් ෙන ොකද දෙවෙන්නේ පුර දැම්මොත් මේ සිංයිරොයි සි හරෝක්යිඩ් සොලි්ඩකට ම ත දැම්මොත් පුතේ මොකද වෙන්න මේ අවක්ෂයේ දිය වෙනවා හේතුව සිිංක් උබයගුණ ඇති වවා සිම සි4 ම කියලගත් ඇති වෙනවා හරි දැත්තාං අපි කියනාවකට I Z NO2 2 ම හරි ඔන්න හෙම එකක් ඇතියෙනවා කියලත් කියන්න පුළො දිය වෙලා මේ හරෝක්යිඩ දිය වෙලා මේ විදියට සූත්‍රෙලිවත් හරි මේ විදිර ලිව්වත් වැරදදා නෑ. හරි තොට සුදුපාට අක්ෂයේපේ මොකද වෙන්නේ වැඩිපුර ම හමු ඒ මොකද වෙන්නේ ද්‍රවව ්‍ර ඔය සිංකොල කතන්දරේ රි සිංකොල කතන්දරේ. එතෝට අපි දැන් ඇමෝනියා විසින් හදපු අෂප ඇමෝනියා විම දියකරපු අවස්ථාහම් ුණනේ ඒවගේ තාව ඔේ ම විසින් හද පක්ෂේ පෝම සිම දෙගර පවස්ථා හම්මුණා මේ ඔය ම විසින් හනවක්ෂප ම විසිම දිය කරන්නේ කායෙක් හදනවක්ෂේපද උබේ ගුණ කටායන ඔබේ ගුණ මුලට ඔගඇත් එක් හදන වක්ෂේප. හනම් මං මෙතන්දි පොඩි මදක් කිරීමක් කරනවා අපි ක්‍රෝමියම් ගැන කතාරා ඔබේගුණ ඔක්සිකරනවස්ථාව ගැන සිං කියෙනෙක් කෙන කෝමත් උබේගුණ එවගේම පීගුණු අපි දන්නවා තව ඔබෙවුුණී කෙනෙක් ඉන්නවා කවුදේ ඇලුමිනියම් එට ඇලුමිනියම් කියෙනෙක්කෙනත් බස්මත් එක් හයිඩරොක්සයිඩේ හදනවා හයිරක්යිේ වැඩිපුර ෝ ම සමේ දිය වෙනවා හරි එතකොට බුතේ මෙතන කදන්දරේ මොකත් සිංකොලට ඔෝ මස් දැම්මම සුදු පාට අවක්ෂේපේ හම්බේෙනවා ඒක වැඩිපුරෝජ මයිස් දැම්ම හම දියවෙලා යනවා හරි එතකොට ඒ වගේම තමා ඇලුමිනියමුත් ඇලිනිියම් මොකද වෙන්නේ වංචුටම මේ එක මකන්න මේ අපේ ඩීගොනුව පී ගනුව පී ගුණනුව කටායන ගැ ගොම බරණයි හරි එතකොට හදනවා A 3 के के plus, OH -ඇමිනම් highරෝක්් මේ අන්න මේකත් මොනපාටද අවරණගැටානෝලින් හැදෙන්නේ අවරණ නැත්තන් සුදුපාට අභක්ෂේප දැ මේකේ සුදු පාට වක්ෂය පේයට පොඩි විශේෂ ලක්ෂණයක් දේ නමකක්ද අපි ජලටිනීමය සුදු. මං මේ එක පාරට කතාගරන්ට පටන්ගත්තේ ඩීගනුවේ කටායනයක් ගැන නෙවයි ය පීගනුවේ ක් ගැන. පීගනුවකම් මෙතැදි කතාගරන්ට හේතුව තමයි මේ පීගුණුව කැටායනයත් ඩීගනුවේ සිංක් වගේ එහෙම හැසිරෙන හිදා. පැටලේෙනවානේ එන්දම් මෙතැදිින් පොඩ්ඩක් දැනගම්. මේක ජෙලටිනීමය සුදු. මේකට උකද වෙන්නේ වැඩිපුර O ම දැම්මම වැඩිපුර ම දැම්මහම මොනොහරි අවක්ෂපයට වෙනවනම් ඒ අවක්ෂේපය හැදිලා තියෙන කැටායනය උබේ ගුණ වවෙන්න න අප දන්න ඇලිනිියම් කැන උබේගුණි කෙනෙක් ඒනම් මේ අනිවාරෙන් මොනාදවෙන්න දිය වෙනවා A OH4ම හෝ ඕක ලියන්න පුළුවන් A O2 ම කියලා මෙහෙම හරි මෙහෙමහරි දියවෙලා හම්බ වෙන සූත්‍රයේ දෙ මෙේ දේවෙලා හමබෙන කෙමිකල් ෆෝමිියෝ ලෑක මෙ විදිල්ලිියන්න පුළවා මේෙදිල්ලිියන්න පුලො ආකාරදගේ මොනේගෙල්ල ියන්න පුලො රි එතකොට මෙක තමයි ඩීගොනු ඇතුළ කියියපු පී ගොනුවේ ඇලුමිනිියම් බල කතන්දරේ. හරිද ර්. එතකොට පොඩි සාරාංශයක් ගන්න පුතේ රි මෙ මෙහම පොඩ්ඩක් දාගන්න මෙහෙම ත තමන් විසින් ඇති කරලා තමන් විසින්ම නැති කරන හරිහරි එතකට ඔය හෙඩින් එක තමන් විසිම් ඇති කරලා තමන් විසිම නැති කරන අක්ෂේප ඕක අදාළ වෙනවා කාටද ම සහ ඇමෝනියාට මද ඇමෝනිියට ම කියක්ෙනා ඇති තමන් විසින්ම අක්ෂේප නැති කරනවා කාග අවක්ෂේපන C3K. ආය ඔබේගුණි අවස්ථාව ඇලිමියන් 3 ආය ඔබයගුණ අවස්ථාව සික් 2කි මෙට මේ තුන්දරාගේ අවක්ෂේප ඇති කරලා නැති කරනවා. මෙතනින් මේ දෙන්නගේ මවක්ෂේප සුදුපාටයි සුදුපාට ජලටනීමයයි මෙයාගේ නිල් කොලා අවක්ෂේපයක් කියලපි කියනවා. හරි ඒ ගැන අපි දන්නවා. ලස ඇමෝුණයා ගැන කියනවා නම් එන්න මෙහම මේ පොයින්ට එක දීහත ඩී අට දී නවේ දී දහය යන විඥ්්‍යාස සහිත කැටායන වලින් සෑදෙන අවක්ෂේප වැඩිපුර්‍රී හමුවේ ද්‍රව්‍යවේ පුතේ මේගත් මේ කරු දෙක නොෝඩඩවම් කරගන්න තමන් විසින් ඇතිකරලලා තමන් විසිම නැතිරනවක්ෂේපකත් ොත් ඔය ම ගැන කතාර හැකි ඇමෝුණියයා ගැනතාර හැකි ඔයම ගන්න සරලායි කතන්දර තුනායි තියෙන්නේ මේ තුන් දෙනත් එක්කම ඇතිකරගන්න වක්ෂපපු ම සිම දී කර දාන හේතුව උබ ගුණේ රක්ෂණ තියෙන හින්දා. එතෝට මෝනියාක්ගත්තෝ තමෝනියා ඩ හත ඩියහට ඩිනවේ ඩීදාහය කියන බිින්්්‍යාසේ සහිත කටායනත් එක් හදන අවක්ෂේප දිය කරලා දානවා අපි න්නවන ඇමෝනියා හදන අවක්ෂේපපුමොනවාද ඇමෝනිියාවලින් හැදන අවක්ෂේ පොමණනවාද හයිරොක් සයිඩ් හරි මෙතන ඔන්නන් දාගන්න මොනුවන් අවක්ෂේප හයිරොක් සයිඩ හරි එදට බලමු අපි බලමුකු මෙන්න මේක කතන්දරේ? අපි නවේ වි්‍යයාසය කर 2र 2 +හල තියන්න මොන වි්‍යාසයද ड නව ඔන්න ක 2स इक््र විन්‍යයාස ියල බලන් එතන ड लेෙक्टட்ोන්න නව කියලා හරිද දැම් මෙ මේ කर 2 सල හැදෙනවාने අවක්ෂේපයක් කොපर हााइ्रॉक्साइट කියලා මේ කොප हााइ्ररोसाइ් වලට මोනිिया දැම් ොද මොකද වෙන්න මේ කිය තියෙන නීතිය අනුව ඩීහත ඩියහට ඩීනාවේ ඩී දාහය යන වි්‍යාසලින් වින්‍යාස සහිත කැටායනවලින් සෑදන අවක්ෂේප වැඩිපුර ඇමෝනියාමුවය ද්‍රාාව්‍යවේ දැන්මතන අවක්ෂේපයක්. මෙතන කැටායනේ විඥ්‍යාස මොක්ද ඩීනාවේ එනම් ඇමෝනියාහමේ මොකද වෙන්නේ ද්‍රාාව්‍ය වෙනවා. ද්‍රාාව්‍ය වෙනවා කියල වෙන කියන වෙන මොනවත්දෙයි මොකක්ද වෙන්නේ සංකීර්මයක් හැදෙනවා. කොප ඇම්බීන් සංකීර්ණය ඔන්න ඕක හැදෙනවා හරි. ඔ සංකීර්ණ හැදන පදි එතකොට ඔය කතන්දර එත අපි ගමු මෙහෙම දැපුතේ තව එකක් ගමු අපි ඉදිරිදදි අපි ටෝන වෙන එකත් දම්මම් මෙතැඳම කතා කරන්න සිල්ල කලෝරගම් ඔ සිල්ල කලෝරයිට් ගත්තොත් එයාගේ වි්්‍යාසය බැලුවොත් ආවර්ථිතා වගෝ තුළ බලන්න සිල්ල කලෝරයි් කෙනන අවක්ෂේපය මේ සිල්ල කලෝරයිට් කෙන අවක්ෂේපේ ගත්තොත් සිල්ල කලෝරයිඩ්ට තියෙන කැතාාඩේ මොකක්ද පුතේ සිල්ල ල සහ සල් මතලින් ඕක හැතිලා තියෙන්නේ දැන් මේ සිල්ල පලස්සල විඥ්්‍යාසේ බැලුවොත් එයාගේ සිල්ල පලස්සල විනි්්‍යාසය එයාගේ විනි්්‍යාසයයක් මොකද නව මේ කියන කතන්දර පැදිලි කරගන්න. ඩ නවේ තමා වින්්‍යාසය. මෙමන් කියල තියෙන නීතියත් එක්ක මේවන් කියලා තිය නීති අත් එක්ක ගැලපෙන කතන්දර ටික මම්මේ කියන්න. ී නවේ එතෝට මෙයාගේ ඩී නවේ විඥ්‍යාසේ තියෙන්නේ. ඩී නවේ වි්‍යාසේ සතේ මොද වවෙන්න වැඩිපුර ඇමෝනියාමුවේ දිය වෙනවා හයිඩරක්යි රන්නන්නේ මේ වෙනවක්ෂේපත් නවේ තියවන දිය වෙන. එතොට මොද වෙන්නන්නේ නවේ හින්දා මෙයා මොකද වෙන්න සිල් කලෝරයිට් කියෙනෙක් කෙන. වැඩිපුර ඇමෝනියා්‍රී දැම්මාහා මොකද වෙන්නේ ද්‍රාව්‍ය වෙනවා. ද්‍රාාව්‍ය වෙන්නේ සිිල්ව N්‍ර 2 විදිහට හරි ඔන්න යිදිට ද්‍රාව්‍ය වෙනවා. එතකොට බරන්ඩ මෙතැදි සිිල්ුවත් එක්ක ඇමෝනියා සංගත පන්ධන කියදාදන්න දෙකයිය මේත්ත ඔ ය ඔඒත් එක්කම් මතකතියාගන්න සාමාන්‍යෙන් කැටායනේ ආරෝපනය නැත් ඔක්සිකරනගේ දන එකනම් හොදද ධන එකනම් ඒකත් එක් ලිගන දෙකයි සම්බන්ධ වෙන්නේ හරි ඒකත් පොඩ්ඩක් මතක දියාගන්න හරි මේ ගැලපෙන ඒවා හරි මොනවද කැටායනේ ආරෝපනය දන එකනම් කැටායනේ ආරෝපනය දන එකනම් ඒකත් එක් ලිගන සම්බන්ධ වෙන්නේ දෙකයි එකත් එක ලිගන සම්බන්ධ වෙන්නේ දෙකයි හරි එතවට මේ ලිගන සම්බන්ධ වෙලා සංගත සංකීර්ණ හදනා කිය කියන්නේ ඒක අවක්ෂේපන මේ ඒ දියවීමක් හරි එතවට සංගත සංකීර්ණය හතන තැනක අවක්ෂේපයක් බොහොවිට යැගින්ද නෑ දීවීමත්තමා තියෙන්න්නේ මෙතන සිල්ල ලෝරයි් තිබ්බ ඇමෝනයා බැහැලා මෙන්න මේ සංකීර්ණ හැතුවවා සිල්ල ඇම්මින් සංකීර්ණ හැදවා ඒ අවක්ෂේපයන්න මේ ඒක දියවෙච්ච ද්‍රාවනයක් හරි එතවට මෙතන මේ වෙන සිද්ධිය මං මේ කිව්ව නීතියට ගැපෙනවා මන් නී මොකාක්ද කිවේ. හට ඩට නමේ ඩ දහවලින් හැදෙන අවක්ෂේප වැඩිපුර ඇමෝනිිය හමුවේ මොකද වෙන්නේ ද්‍රාාවිය වෙනවා කියන එක තමා මංකිව්වේ හරි දැක පැහැදිලි වෙන්න ඇති දැතවට මෙතන අපි මෙතන ගත්තොත් සිල්ව සල්ෆයිඩ්ඩුවගේ එකක් සිල් සල්ෆයිඩ්ඩල මොකක්ද තියෙන්න්නේ මුතේ AG මේ අවක්ෂේපයයක් සිල් සල්පයිකයන අවක්ෂේපය ලස්තිරාව ගන ඩ නවේ වි්‍යාසේතියන්නේ ඩී නවේ ඒනම් මෙයාට අපි ඇමෝනියාදානෝ්‍රී දානෝ දැම්මට පස්සේ අනිවාරයෙන් මොකද වෙන්න්‍රී දෙකක් එ සංගත සංකීර්ණයක් ඔන්න ොහොම හදනෝ එඒ නීතියක් අපි ගොන්නගාගත්ත හින්න හරි එතකොට මන් සි ැ කරල මන් නිසම නැතිරනවක්ෂය සම්බන්ධ මෙහෙම පොඩි දල් අදහසක්වාට තියන ඕනේ. ඩීගොනු සම්බන්ධ තවත් අති විශේෂ මාතෘකාවත් තමයි මේ කැටායන හඳනා ගැනීමේ පරීක්ෂා ගැන. එතොට කැටායන හඳුනා ගැනීමේ පරික්ෂා ගත්ත හම ඩීගොනුවයට දෙදී අපි කතා කරනවා කැටායන හඳුනා ගැනීමේ පරීක්ෂණ කීපයක් ගැන. කටායන තියන පුදේ ඩීගනුව විතරද. ටායන දීගොනුවේ විතරද නෑ ඇයි එස්ගොනු වෙත්තියනවා මේ පීගොනු වෙත්තියනවා හරි එස්ගොන වෙත්තියෙන පී ගොනු ඇත්තියනවා එතකොට ඒ ගොුව තියන කැටායන හඳුරගන්න බොහෝවිිට බහුලෝ භාවිත කරන්න මොනවාද ෆලම් ටෙස් එක ෆලම් ටෙ එක එතර දී ගොුණුව කටායන අඳුරගන්ද මොනද භාවිතා කරන්න සංගත සංකීර්ණවල වර්ණ එටමස්සේ අවක්ෂේප වනය අවක්ෂේපනය ඔයගේ දේවල් හරි පීගොනුව කැටයන අඳුර ගන්නත් අපි බොහ විට බාධාරන්නේ අවක්ෂේපනය පීගොන ඉතින් කටයනක වහම ගොඩක් නෑ ඇලමිනියම් 3්‍ර ග මේ කියන් කවරු ගැනද ඇලිමිනියම් 3ෙන් ර ඒස්ගනුව ෆ්ලම්ටෙ ස් ගොනුව ඉට මතරව අවක්ෂේපනයත් ගන්නා පොඩ්ඩම් අවක්ෂේපනයක් තියනවා අවක්ෂේපණනයත් උදව් කර ගන්නවා හරි දැන් අපි මේ කැටායන හඳුනා ගැනීමේ පරීක්ෂණ යටතේ හඳුනගණ්ඩ යන්නේ ී ඩීගොනුවේ බහුලෝ පවතින කැටායින සම්බන්ධ එතට මේ ක්‍රමේදී අපිට ඩීගොනුවෙන් බාහිරවන කැටානයක් එහෙමත් ලැබෙනවා එවුණාට බහුලව තියෙන ඩීගුණනුවේ කැටායින එහිද ම මේ දීගුණු අට තරම එක දැම්ක් එතෝට අපි කාණ්ඩ විශ්ලේෂණය කියන පරීක්ෂණ මාලාව ගැන තමා ඉතින්දි කතා කරඩ යන් කැටාන අඳුන මේ පරරික්ෂාවල කාණ්ඩ විශ්ලේෂණ ගැන තම කතාරන්න යන්නේ එදෝට මේකෙබපුදේ මේක මූලධර්මය තමයි අවක් සේපනය කියන එක හරි එදට මේ ක්‍රමේට ලෝකෙ තියන හැම කැටායිනයම්ම වෙන් කරලා අඳරගඩ බෑ මුල අපි දන්න පිරිෝොඩික්ටේබල් එක තියනවා කටායන හද ෝර්්‍රවය අසුකට ඇඩියෙන් තියනවා ඔය හැමේකම්ම අඳුරගන්න මේ ක්‍රම එම් බෑ හරි මේ ක්‍රමේ තියන්නේ විශේෂිත වූ කැටායයින ටිකකට විශේෂිත වූ කටායින ටිකටතමා තියන්නේ. හරි එතකොට ානටික මමලො let mercury 2 3 3 ආසනක්ඉස

ග හරි ඔගේ කටනටි අසාර කල්බන එතකොට මේ කැටානටික බැලුවොත් අපට එකයි දෙයි තුනයි හතරයි පහයි හයි යි අටයි නවැයි දහයයි කොළායි ොලායි ධාතන ධතර පාල දසේ හතයි ධහටයි ධනමය විස්්සයි සිකක් වගේ තියෙනවා එතකට මේ ක්‍රමේද අපි මොකද කරන්නේ මෙන්න මේ කැටා එන විතරත් තියෙනවන දැන් හිතන්ඩකෝ අපි අපේ ලිඳේ වතුර සාම්පලයක් ගන්නම් ඔයි ලිඳේ වතුර සාම්පල්ලගේ තියෙනවා let් 2 තියෙනවා ඇලමිනිම් 3 තියෙනවා ඉ අමතව ඉට අමතරව තියනවා පොටසිම් ඔටික තියනවාගලා හිතන්නු දැන්වාට ඕනනි මේක තිීන ග න්න ෑම ලව ද ඔයා දන්න ෑ මේ මනව තියන කියලාවා මගද ගන්නනු එක තින කටයිනොවා ගන්නන. මේ එක තියන කැටායනවා ගන්්ඩවා භාවිත කරලා කරනෝගලා හිතන්න කාණ්ඩ විශ්ලේෂණය මේ කියන ක්‍රමේ. න්ඩ ස්්‍රේෂන භාවිතකරොත් ට අඳුරගණඩ පුුවන් වෙන්න ඇලමිනියම් 3 ල සහ 2 ලස් පමණයි. වාට පොටෑසිියම් ල හඳුර ගන්ඩ හම්ම වෙන්නේ නෑ අන්න එක තමාම මේ කියන්නේ. බේ ක්‍රමේ හැම කටායනෙක මොට්ටු නෑ තෝරගත් මෙන්නම මේටායින්ටිකට විතරයි ඔටටු.